ะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะසරණයි ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ සමගයි ඔබ රැඳී සිටින්නේ. අද ධර්ම මණ්ඩපයේ සඳහා වැඩම කර සිටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාරකස්සප හාමුදුරන් වහන්සේ. අපි ඉතාමත් ගෞරවයෙන් අපේ හාමුදුරන් වහන්සේ පිළි අරගන්නවා. තෙරුවන් සරණයි කස්සප හාමුදුරනේ. ඒ වගේම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය ඉශංක මල්සිරි මහත්මයා පැමිණ සිටිනවා. අපේ ඒ කථිකාචාර්ය මහත්මාවත් ඉතාමත් සසුන් ලද සිතින් යුක්තව අපි පිළි අරගන්නවා. තෙරුවන් සරණයි ඉශංක මහත්මයා. වර්තමානයේ වෙන විට බුදු සසුන විකෘති කරමින් ඉතිහාසය විකෘති කරමින් සිදු කරගෙන යන විනාශයන් පිළිබඳව බෞද්ධ ජනතාව දැනුවත් කිරීම මේ වැඩසටහනේ ප්‍රධාන එක් අංගයක් වෙනවා. විශේෂයෙන්ම මේ විකෘති කරන දහම් කරුණු සහ ඉතිහාස කරුණු පිළිබඳව ධාර්මිකව පොතපත ආශ්‍රයෙන් මූලාශ්‍රය ඇසුරු කරගෙන ඒ පිළිබඳව නිවැරදි විග්‍රහයක් සිදු කිරීමත්, ඒ වගේම ශාස්ත්‍රීය වශයෙන් මේ මතවාදයන්හි තියෙන වරද කුමක්දයි මතුකොට දක්වා එහි නිවැරද්ද කුමක්දයි මතුකොට දැක්වීමත් මෙම සාකච්ඡා මණ්ඩපය තුළදී සිදු කරනවා. ඉතින් අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ වර්තමානයේ වෙන විට අපේ අහිංසක බෞද්ධයන් මුලා කරමින් ලාංකේය ඉතිහාසය විකෘති කරමින් සිදු කරගෙන යන දැවැන්ත වැඩපිළිවෙලක් පිළිබඳව. කස්සප හාමුදුරුවනේ, මේ කාලයේ වෙනකොට ලංකාවේ බුදු හාමුදුරුවෝ පහළ වුණා කියන මේ මතවාදයන් ප්‍රචාරණය කරන ගමන්ම ඔවුන්ගෙන් තවත් පැත්තක් අපිට පේන්නට තියෙනවා. මේ ත්‍රිපිටක ධර්ම ඉතාමත් ශීඝ්‍රයෙන් විනාශ කරන මේ ත්‍රිපිටකය කියන එකත් පසු කාලයට අයත් දෙයක් හැටියට එහි තියෙන අර වටිනාකම විනාශ කිරීමේ ක්‍රමවේදයකුත් දකින්නට ලැබෙනවා. අපි ඒ පිළිබඳව ටිකක් කතා කරන්න කලින් මේ පුද්ගලයා විසින් උත්තරීතර ත්‍රිපිටක ධර්මය හැල්ලුවට ලක් කරන ආකාරය, එහි ඓතිහාසික අනන්‍යතාවයේ විනාශ කරන ආකාරය ඔබට ඔවුන්ගේම හඬින් අපි පෙනෙන දකින්නට සලස්වනවා. ස්වාමීන් වහන්සේ, මේ ග්‍රන්ථ 15කින් යුක්තයි කියන මේ කුද්දක නිකාය ඔබ වහන්සේ සඳහන් කරා සුත්ත නිපාතය පිළිබඳව. ඔව්. ඒක පරායන වග්ගයේ සූත්‍ර බුද්ධ කාලයේම තිබිච්ච ඒවා කියලා සඳහන් වෙනවා. බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 456කට පස්සේ සිංහල අකුරෙන් ග්‍රන්ථාරූඪ කළා ත්‍රිපිටකය. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුක්තනිකාය, අංගුත්තරනිකාය, ප්‍රකරණ පොත්, විභංග ප්‍රකරණය, පටිසම්භිදා මග්ග ප්‍රකරණය, පဋාණ ප්‍රකරණය, ප්‍රකරණ පොත්, අභිධර්ම පොත්, මේවා තිබුණා. සුත්ත නිපාතය හැටියට ඔය මජ්ක්‍ධිමනිකාය, දීඝනිකාය තිබිච්ච ඒවා සුත්ත නිපාතය හැටියට ලියලා තියෙනවා. මේවා තිබුණේ බුද්ධ දේශනාව හෝ ත්‍රිපිටක ග්‍රන්ථ නෙමෙයි. මේවා තිබ්බේ අටුවා. මේ අටුවා පොත් ඊට පස්සේ ලංකාවේ හෙළ රටේ පොළොන්නරි යුගයේ, විශේෂයෙන්ම දඹදෙණි යුගයේ තල්පත්වල මේ අටුවා ලිව්වා. මේ අටුවාවල තිබ්බා මේ සූත්‍ර ධර්ම ආශ්‍රයෙන්ම අටුවා ටීකා ටිප්පණි ලියපු ඒවා තිබුණා. මේ අටුවා ටීකා 1830 ගණන්වල 40 ගණන්වල සුද්ධ විශේෂ මාර්ගයට පස්සේ ලියපු, මට දැන් අරියට පොත මතක නැහැ, පොත මං උන්නම් දැන් හවස් වෙලා කියන්නම්. ඒ පොතේ තියෙන අර පුස්කොළ පොත් අටුවා ටීකා විසුද්ධි මාර්ගයට සමන්ත පාසාධිකාවට පස්සේ ලියපු පොතක් පුස්කොළ පොත් අරන් ගිහිල්ලා මේවා ඇමරිකාවේදී හාවඩ් විශ්වවිද්‍යාලයේදී 1857 ඉඳන් ඇමරිකාවේ මුද්‍රණය කළා පොත් 37ක් හැටියට. පොත් 37ම ඊට පස්සේ මේ ලංකාවේ තියෙනවා. හැබැයි මේවා කවුරුවත් දන්නේ නැහැ. ඒ මිසක් සූත්‍ර නිපාතයක් කොහෙවත් බුද්ධ දේශනාවේ එහෙම නැහැ. බුද්ධ දේශනාවේ සූත්‍ර පිටකේ තියෙන්නේ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය හතරේ තමයි සූත්‍ර පිටකේ හැටියට තියෙන්නේ. මේ කාලේ ලංකාවේ මිනිස්සු කළු සුද්ධ කවුරුවත් දන්නේ නැහැ මේවා. නමුත් එහෙ ඇමරිකාවේ එංගලන්ත සුද්ධ මේ
පොත් ඇටියට මුද්‍රණය කරලා දැන්ගේ දේශනා හැබැයි ත්‍රිපිටකේ නෙමෙයි. මොකද්ද අර විසුද්ධි මාර්ගයේ සමන්ත පාසාදික මේ පොත මේක කියලා තියෙනවා. මේ පොත සමන්ත පාසාදිකාව විසුද්ධි මාර්ගයේ නෙමෙයි, ඊට පස්සේ දීපු අර තුන්වෙනි හෝ හතරවෙනි පොත එහෙමම කියලා තියෙනවා මේක. ඉතින් ඒක නිසා මේ වගේ මේ පොත් මේවා ඇත්ත වශයෙන්ම හරියන් දැන් ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ වගේ අය මේ පොත් කියවන්න ඕන, මේ පොත් බලන්න ඕන. මොනවද මේ කවුද මේවා කරලා තියෙන්නේ? මේවා බොහොම අමාරුවෙන් කියලා තියෙන දේවල්. නමුත් මේ බුද්ධ දේශනාව නෙමෙයි. මේ කුද්දක නිකාය කියලා ගොනු කරලා ගත්තත් ඔය 1940 ගණන්. ඉතිසල ඔහොම එකක් තිබුණේ නැහැ. ඉතිසල ඔහොම ගොනු කිරීමක් තිබුණේ නැහැ. ඉතින් කසප හඳුන මේකයි තත්වය. දැන් කුද්දක නිකාය, සුත්ත නිපාතය මේ වගේ අතිශයින්ම වටිනා මේ ත්‍රිපිටක ග්‍රන්ථ මේ වල තියෙන මේ ඓතිහාසික අනන්‍යතාව විනාශ කරන වැඩපිළිවෙලක් වෙනවා. මොකක්ද මේ පසුබිම? ඔව්, තෙරුවන් සරණයි සියලු දෙනාටම. ස්වාමීන් වහන්ස, මේක ඇත්තටම අපිට බලාපොරොත්තුෙන් බලාගෙන යනකොට අපිට දකින්න තියෙන දේ තමයි මූලික විදිහටම ගුරුවරයා, නැතිනම් ගුරුවරයා කියන දැන් ඔවුන්ගේ මේ මතවාදයේ ප්‍රකාශ කරන මූලික කෙනා ඒ මතවාදයේ එක විදිහකට කියනකොට මේකේ මහ ප්‍රබලතම බලපෑම සිද්ධ කරගෙන යන්නේ ඔවුන්ගේ දෙවනි පෙළ. මොකද ගුරුවරයා අභිභවා ගිහලා තවදුරටත් ඔවුන් ඒක විකාශයකට ලක් කරනවා. දැන් මේ වීඩියෝ පටයෙන් අපි දැක්කා ත්‍රිපිටකය පිළිබඳව හුදක්වන ආකල්පය. එතකොට හොඳ පැහැදිලිවම අපිට අපේ ත්‍රිපිටකය පිළිබඳව බෙදී ගියපු ආකාරයන් පිළිබඳව අටුවාවල හොඳටම දැක්වෙනවා. එතකොට ඒ දැක්වෙනකොට බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ මේ සමන්තපාසාදිකා විනයට්ට කතාවේදී මුලික වශයෙන්ම පැහැදිලි කරනවා මේ බුද්ධ වචනේ බෙදී ගියපු ආකාරය. සංගායනා වාර්තාවලදී මේ ත්‍රිපිටකය කොහොමද ත්‍රිපිටකයක් ලෙස සකස් වුනේ කියන කාරණේ. එතකොට එතනදී නිකාය වශයෙන් පංචවිධං, නිකාය වශයෙන් පස්වදෑරුම් කියන එක බෙදනවා. දැන් මොහු කියන පරිදි මේ පස්සදෑරුම් කරන නැතිනම් කුද්දක නිකාය ඇතුළත් කරලා තියෙන දැන් 1950 ගණන්වල සුද්ධං විසින්නේ. එතකොට සුද්ධං විසින් 50 ගණන්වල මේක බුද්ධ වචනයක් හැටියට ප්‍රකාශ කරපු කුද්දක නිකාය එහෙනම් කොහොමද මේ පළවෙනි ධර්ම සංගායනාවේදී පිටකයක් ලෙස ප්‍රකාශයටපත් කරන්නේ? එතකොට තපෙත්තා චතුරෝපේතේ නිකායේ දීගාතිකේ තදඤ්ඤම් බුද්ධ වචනං නිකායෝ කුද්දකෝ මතෝ කියලා ඒක අපිට දක්වන්නේ මේ අනික් නිකායන් හතරට ඇතුළත් නොවුණු සියලුම ධර්ම කොටාශයන් කුද්දක නිකායට සංග්‍රහ කරලා. අපේ කසපහඳුර මතක් කරපු මේ කාරණාව සංගායනා වර්තාවල පැරණිතම සංගායනා වර්තාවන පංචසතිකස්කන්ධ ගිතාමත් පැහැදිලිව දක්වලා තියෙනවානේ මේ කුද්දක නිකාය බිහිවෙන ආකාරය. එච්චර පැහැදිලිවම ත්‍රිපිටකාගත සාධක සාක්ෂි තියෙනකොටම තමයි සාමිනාස මොවුන් විසින් මේ විදිහ ඇත්තටම මේ අශාස්ත්‍රීය බොරු මතවාදයන් ප්‍රකාශ කරන්නේ. අභාග්‍යයකට කාරණේ සාමිනාස මෙතනට මේ කාරණාව එහෙයි කියලමින් අනුමෝදන් වන අහන පිරිසකුත් බිහි වෙන එක. ඉතින් මෙච්චර පැහැදිලි ලෙස බුද්ධ වචනයේ ලෙස මේක පැහැදිලි කරලා තියෙනකොට මේ 1950 ගණන්වල කුද්දක නිකාය බිහි වුණයි කියලා කියන මතවාදයක් පිළිගන්න මිනිසුන් මේ ලෝකෙ බිහි වෙන එක මහා ඉතාමත් අභාග්‍ය සම්පන්න කාරණයක්. මොකද පැහැදිලි ලෙසම අපිට පැරණිතිම සංගායනා වර්තාවල ඉඳලා දැක්වෙන මේ කාරණාවන් මේ විදිහට හිතූ ආකාරයට විකෘති කොට දක්වන්නට ඔහුට තියෙන අයිතිය මොකද්ද? සහ එවැනි දැනදෙන බොරු කියන මේ වගේ පාපීන් පසුපස යන පිරිසක් බිහිවීමත් ඇත්තටම බොහොම සංවේගදායක කාරණයක්. ඊට අමතරව ඔහු විසින් මෙතනදී පැහැදිලි කරන කාරණේ අර සුත්ත නිපාතයේ පිළිබඳව පැහැදිලි කරන කාරණේ. ඇත්තටම මේ චරිතය දිහා අපි ටිකක් අධ්‍යයනයක් කරනකොට අපිට පේනවා සාමිනාංශ මේ මොහු බොහොම කැමති මේ කවුරුත් දන්නේ නැති දෙයක් මම දන්නවා කියන එක කියන්නේ ඒක හැමතැනකම මේක කවුරුත් දන්නේ නැති දෙයක් කියලා කියන්න හරි කැමති. දැන් අපි දන්නවා 1800 ගණන්වල PTS සංස්කරණය සිද්ධ වුණා. මොහු විසින් කියනවා මේ පාලි අධ්‍යයන අංශය අධ්‍යයනය කරන්න ඕනේ මේවා කියලා. මම හිතන්නේ මෙවන පලානේ හාමුදුරුව මහන වෙන්නත් කලින් ඉඳලම මේ ගැන පාලි අධ්‍යයන අංශය ඉතා පුළුල් ලෙස අධ්‍යයනය කරලා තියෙනවා. මේ බෞද්ධ අධ්‍යයන සම්බන්ධයෙන් අපේ ශංක මහත්මයා ඕනෑම කෙනෙක් බෞද්ධ අධ්‍යයන සම්බන්ධයෙන් රිසර්ච් එකක් කරනවා නම් PTS පොත් වලින් අනිවාර්යයෙන්ම reference ටික ගන්න ඕනේ.
මම හිතන්නේ මුන්වහන්සේ ගැන සුළු හෝ දැනුමක් තිබුණා නම් මේ වගේ ප්‍රකාශන කරන්නේ. පාලි ග්‍රන්ථ සමාගම PTS කියලා කියන්නේ පාලි ටෙක්ස්ට් සොසයිටි කියන එකනේ. PTS කියලා අපි කෙටියෙන් හඳුන්වනවා මේක. ඇත්තටම පාලි ග්‍රන්ථ සමාගම පිහිටුවීමේදී පවසන්නාංශ මුල්ලුනේ ගොඩක් දුරට ලංකාවේ භික්ෂුන් වහන්සේලා. මේ අද නම් මම හිතන්නේ ලංකාවේ සම්හන්සලාගේ සහභාගීත්වයක් නැහැ මේ සංගමයට. නමුත් මුල් කාලේ උන්වහන්සලාගේ විශාල මධ්‍යත්වයෙන් තමයි පාලි ග්‍රන්ථ සමාගම බිහි කරගත්තේ, විශේෂයෙන්ම 19 වෙනි සියවසේ අවසාන භාගයේදී. ඉතින් ඒක පාලි අධ්‍යයනය කරන විතරක් නෙමෙයි, අපි පුරාවිද්‍යාව අධ්‍යයනය කරන විදිහටත් අපි දැන්ට පාවිච්චි කරන ප්‍රධානම සංස්කරණය වෙන්නේ PTS edition එක. ඒකට දැන් මේ එතකොට මෙතනදි කියනවා සුත්ත නිපාතය කියන එක මේ බුද්ධ වචනයක් ලෙස කුද්දකනිකායට ඇතුළත් උනේ මේ වනමලානේ සිරි ධම්මාලංකාර නැමැත්ත ප්‍රකාශ කරන මේ අවස්ථාවේදී. නමුත් ඇත්තටම අපේ කොච්චර ඉතිහාසයක් තියෙනවද සුත්ත නිපාතේට? එතකොට මේ පුද්ගලයා විසින් මේ කොටස බුද්ධ වචනය ලෙස ප්‍රකාශයට පත් කළේ බුද්ධඝෝසහාමුදුරුවන් විසින් පසුකාලීනවයි කියන මේ මතයක් ඇති කරලා තියෙනවා. නමුත් අපිට ඕනතරම් ත්‍රිපිටකාගත සූත්‍ර දේශනාවලදීම අපිට මූලාශ්‍රය ලෙස ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සූත්‍ර දේශනාවන්දී මේ පාරායන වග්ගය, මේ ඊට පස්සේ මේ අට්ටක වග්ගය, මේ දේවල් සජ්ජායනා කරපු ආකාරය, එදා කාලෙදිත් මේ ත්‍රිපිටකය මේ සුත්ත නිපාතයට අදාළව කොටස් දරාගෙන හිටපු ආකාරයේ පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. බුත සූත්‍රයේ වගේ සූත්‍රවල අපිට හොඳට දකින්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේම මම පාරායනේ අජිත පංචේදී මෙන්න මෙහෙම ගාථාවක් දේශනා කළා කියන එක සමාධි භාවනා සූත්‍රයේදී. ඒකට දැන් මේ වගේ සූත්‍ර දේශනාවලදී මේ සුත්ත නිපාතයේ පිළිබඳව පැහැදිලි කිරීම කරනවා. ඒ කියන්නේ මේ සුත්ත නිපාතය මේ පසුකාලීනව එකතු වුණ කියන මතවාදයක් කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. නවාංග සත්තු සාසනය තමයි ධර්ම විනය බෙදියාමේ පරණිතම ක්‍රමවේදය ලෙස අපිට දකින්නට ලැබෙන්නේ. ඒකට මේ නවාංග සත්තු සාසනය පිළිබඳව පැහැදිලි කරනකොට සුත්ත නිපාතය කියන කොටස ස්වාමිනාස මේකේ ගාථා කියන කොටසට වැඩි වශයෙන් ඇතුළත් කරලා තියෙනවා. එතනදිත් දැක්වෙනවා මේ සුත්ත නිපාත කියන වචනෙම මේක ඇතුළත් කළා ගාථා කියන කොටසට මේ බුද්ධ වචනේ බෙදී යාම කියන කාරණාව. එතකොට මේ සුත්ත නිපාතය ත්‍රිපිටකයේ කුද්දක නිකායට අයත් ග්‍රන්ථවලට ඇතුළත් ග්‍රන්ථයක් ලෙස එදා යුගයේ ඉඳලම පැවතගෙන ආපු දෙයක්. මේක මේ සුද්ධං විසින්වත්, එහෙම නැතිනම් ඊට මෙහා බුද්ධඝෝසතරුණාංශ විසින්වත් ඇති කරපු මතවාදයක් නෙමෙයි. මේක බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලම පැවතගෙන ආපු ධර්මපරියාය, ධර්ම සංගායක මහරහතන් වහන්සේලා කුද්දක නිකායටම ඇතුළත් කරලා මේක දේශනා කළා. ඊට පෙර තිබුණු ධර්ම විනය බෙදා දැක්වීමේදී ගාථා කියන කොටසට මේ සුත්ත නිපාතය ඇතුළත් වෙලා තිබුණා. ඉතින් මේ වගේ අපිට හොඳ පැවැත්මක් නැති ඉතිහාසයක් තියෙන මේ වගේ කොටස්වල ඇති මේ අනන්‍යතාවය විනාශ කිරීම ඉතාමත් භයානක තත්ත්වයක්. මොකද අර ඒ විදිහට ඔහු විසින් ප්‍රකාශ කරන දේ, ඔහුගේ ගෝලයන් විසින් ප්‍රකාශ කරන දේවල් දිහා බැලුවාම මාධ්‍යවල, සමාජ මාධ්‍ය ජාලාවල ඇතම් වෙලාවට මේ කොහෙටද අපේ සමාජයේ යන්නේ කියලා හිතෙනවා සමිනස. ඒ කියන්නේ දැන් ඔවුන් විසින් කියනවා බුද්ධඝෝස තෙරුණාංශේ අටුවාවන් මේ විනාශ කළා. හෙළටුවා විනාශ කරලා, ඒවා ගිනි තියලා විනාශ කරලා මේ විකෘති කරපු අර්ථ දැක්වෙන පාලි අටුවා ටිකක් අපේ රටට බිහි කළා කියලා. එතකොට දැන් කෙනෙක් තර්කයක් නගනකොට එහෙනම් අටුවාව සහ පෙළටනේ ඔක ගලපන්න තියෙන්නේ කියනකොට කියනවා ත්‍රිපිටකයේ තියෙන්නේ පාලි භාෂාවෙන්, ඒ කියන්නේ ත්‍රිපිටකයත් බුද්ධඝෝස හාමුදුරුවෝ විකෘති කළ තමයි ඔය තියෙන්නේ. දැන් එතකොට ඔවුන් අන්තිමේටම එන තැන තමයි අපේ ත්‍රිපිටකයත් විකෘති කරපු ත්‍රිපිටකයක්, අටුවා ටිකත් විකෘති කරපු ත්‍රිපිටකයක්. ඒකෝ දැන් කෝ නිවරදිද? කස්සප හාමුදුරුවෝ මතක් කරපු තැන ඉතාමත්ම වැදගත් තැනක්. දැන් මේ බුද්ධඝෝස හාමුදුරුවන්ට ගහගෙන ඉස්සල්ලාම ආවේ අටුවා ටික විවේචනය කරගෙන ක්‍රමානුකූලව ආවා. ඊට පස්සේ ත්‍රිපිටකයත් බුද්ධඝෝස හාමුදුරුවන්ගේ පිටටම දාලා ඉවරලා ත්‍රිපිටකයත් වැරදි කියන තත්ත්වයට දැන් ගේනවා. ඒතර අටුවාවත් වැරදි, ත්‍රිපිටකයත් වැරදි. ඒතකොට බෞද්ධයන්ට කියලා බුදුදහම කියලා ලැබෙන දෙයක් ඇත්තේ නැහැ. ඒතකොට බුදුදහම කියලා ලබන්න ඔවුන් විසින් සකස් කරන, ඔවුන් විසින් විකෘති කොට සකස් කරන දෙයක් තමයි බුදුදහම කියලා බෙදා හැරීමට සූදානම් කරමින් පවතින. ඒ කියන්නේ බුද්ධ වචනේ පිළිබඳව තීරණය කරන්නේ ඔවුන් දැන්. ඒ කියන්නේ දැන් කුද්දකනිකායේ බුද්ධ වචනයක් නෙමෙයි 1950 ගණන් වල කියලා කුද්දකනිකායේ ඉවත් කරන.
සුත්ත නිපාතයේ බුද්ධ වචනයක් නෙමෙයි ඒකේ පසුකාලීනව සිද්ධ කරපු මේ මෑත භාගයේ සිද්ධ කරපු මේ කොටස් සමූහයක් කියලා ඒ කොටස් ඉවත් කරන ඔවුන් තමයි දැන් මේ තීරණය කරන්නේ කෝකද නිවැරදි බුද්ධ වචනේ කෝකද මේ වැරදි විකෘති දෙය කියලා. ඉතින් මේක මොකද්ද ඔවුන්ට තියෙන පදනම මේ විදිහට ධර්මය බෙදා දක්වන්නේ. ඉතින් මේක බොහොම අපේ සමාජයේ සංවේදී විය යුතු කාරණයක්. ඒ වගේම බෞද්ධ සියලුම මේ ගිහි පැවිදි දෙපාර්ශවයේම මේ සංවේදී විය යුතු කාරණයක්. මොකද මේ ත්‍රිපිටකය සම්බන්ධව මේ මතවාදයේ දරාගත්ත පිරිසක් සමාජගත වෙනවා, සමාජයට බිහි වෙනවා. එතකොට මේ වැරදි මතවාදය අර උගතුන් අතර ඇති වෙන කතාවක් නෙමෙයි නිසා මිනාස මේක පැහැදිලි ලෙසම මේ විෂය නූගත් නූගතුන් අතර ඇති වෙන කතාවක් මේක. එතකොට උගතුන් නැම් දෙයක් කතා කරනකොට ඒක ඉතාමත් ශාස්ත්‍රීයව කරුණු කාරණා ඔප්පු කරමින් සංවාදයන් ඇති වෙන්නට පුළුවන්. එතකොට ඒ සංවාද විසංවාද ඔස්සේ යම් නිවැරදි ධර්ම කාරණාවකට ඉඩ සැලසෙනවා. නමුත් මේ සියලු කාරණයන් සිද්ධ වෙන්නේ නූගත් පිරිසක් අතර. මීවන පලානේ සිරි ධම්මාලංකාර කියන තැනත්තත් ධර්ම විනයක් ඉගෙන ගත්ත පුද්ගලයෙක් නෙමෙයි. ඒක ශ්‍රවණය කරලා පිළිගන්න ශ්‍රාවකයන් සහ මතවාද ඉදිරිපත් කරන ශ්‍රාවකයනුත් ඉගෙන ගත්ත පිරිසක් නෙමෙයි. ධර්ම විනය ඉගෙන ගත්තා නෙමෙයි. ධර්ම විනය ඉගෙන ගත්තා නෙමෙයි. ඔවුන් ලෝකේ ඕන දෙයක් කරන්න පුළුවන්. මේ කෘෂිකර්මයේ පිළිබඳව උපාධියක් තිබුණ කෙනෙකුට කිසිසේත් මෛත්‍රියක් නැහැ නේ ධර්ම විනය පිළිබඳ මේ පිළිබඳව කියන්නේ. එතකොට දැන් ඔවුන් විසින්ද මේක ශ්‍රාවකයන් සහ දේශකයන් කියන දෙපාර්ශවයේම නූගතුන් වෙනකොට මෙතන ගොඩනැගෙන සංවාදය අතිශය අශාස්ත්‍රීය සංවාදයක් වෙනවා. එතකොට මේ අතිශය අශාස්ත්‍රීය සංවාදය ඔවුන් මහා පරිමාණයෙන් මුදල් ගෙවලා මහා මේ ව්‍යාපාර මට්ටමෙන්ම ඔවුන් සමාජගත කරලා සමාජයට මුදා හරිනවා. එතකොට අර මේක උගත් දෙයක් හැටියට උගත් අය විසින් මේ දේ දරාගත්ත දෙයක් හැටියට අර කිසිත් නොදන්නා සමාජයේ මේ දේවල් පිළිගන්න. මොකද විශේෂයෙන්ම භයානකම දේ තමයි සාමිනාස භාෂණ මාධ්‍යයට වැඩිය ඔවුන් විසින් සිද්ධ කරන මුද්‍රිත මාධ්‍ය පොත් ගහලා නොමිලේ බෙදාහැරීම ආදී මගින් ඔවුන් සිද්ධ කරන මුද්‍රිත මාධ්‍ය ඉතාමත් භයානකයි. මොකද භාෂණ මාධ්‍ය සමහර විට ඉස්සරහට හැමින් ක්‍රමානුකූලව යයිවත්තේ. නමුත් මේ මුද්‍රිත මාධ්‍යයෙන් මේ දේවල් ඉතිරි වෙලා පැවැත්ම ඉතාමත් භයානක තත්වයකට අපේ සමාජයේ ක්‍රමානුකූලව අරගෙන යනවා. ඒ නිසා දැන් මේ මතවාදය ඔවුන් මේ ප්‍රකාශ කරන තැන්වලට ඇත්තටම ලොකු පිරිස් යනවා. ඒකට ඒ පිරිස් යනකොට අපි ඒ තැන්වලට ගිහිල්ලා බලාගෙන හිටියොත් අපිට පේනවා සමහර වෙලාවට මේ තරුණ පිරිස්. එතකොට දැන් මේ අය අත්පොත තියලා නැහැ තාම බුදුදහම කියන්නේ මොකද්ද කියන එක පිළිබඳවත් ගැඹුරු අවබෝධයක් බෞද්ධ දර්ශනය පිළිබඳවත් ඇත්තේ නැහැ. එතකොට ඒ වගේ අය අත්පොත තියන්න පටන් ගත්තාම මේ වගේ මිත්‍යා දෘෂ්ටි මිත්‍යා මතවාදවලින් ඒ අය බුදුදහම කියලා හඳුනගන්නෙම අර වැරදි අශාස්ත්‍රීය නූගතුන් විසින් ඉදිරිපත් කරපු මතවාද ටික. ඊට පස්සේ ඒ වැරදි මතවාදයට තමයි ඔවුන් ඊට පස්සේ එන හැමදේම ගලපන්නේ. ඒකට ගැලපෙන්නේ නැත්නම් ඒක නොගැලපෙන්නක් ලෙස බැහැර කරන්න ඔවුන් පෙළඹෙනවා. කසමාන්දර මේ නූගත්කම ගැන කතා කරනකොට මේගොල්ලන් කියන දෙයක් නෙමේ උගත්කම තිබුණාට වඩන්නේ රහත් වෙලා නැහැ කියලා කියන්නේ. දැන් මෙතුමානේ මේ රහත් වෙච්ච කෙනා. ඉතින් මේ රහතන් වහන්සේගේ தত্ত্বය අපි පසුගියේ මේ වැඩසටහනකදී පැහැදිලි කරානේ. අපේ පූජනීය මාංකඩල සුදස්සන ස්වාමින් වහන්සේ පැවිදි කරන්න එක්කන් ගියේ මේ ওই මීවන පලානේ සිරිදම්ම කියන පුද්ගලයාය කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවානේ. මොනතරම් බොරුද මේවා. ඊළඟට බලන්න දැන් ලැබුණෝරු ආරන්න සේනාසනය තියෙන කොහෙද අර මේ පඩිකාර මඩුවද කොහෙදෝ කියලා කියන මිනිස්සයාද මේ ඉතිහාසය ගැන මේ බුද්ධ භූමි ගැන මේ තරම් මහා ලොකු දේවල් කියන්නේ. මම කියන්නේ මේ කස්සපාඳුන අපි විශේෂයෙන් කියන්නේ මේ සමාජයට ඔබ මතධාරියෙක් වෙන්න එපා. අනුන්ගේ මතයක් පිළිගන්න නෙමෙයි ඔබට අවශ්‍ය සත්‍ය සොයා ගැනීම. ඒ නිසා නිවැරදි වේදේ සොයන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. දැන දැන බොරු කියන්නාට කල නොහැකි පාපයක් නැහැ කියනවනේ සමිනා. ඉතින් මේ දැන දැන බොරු කියන අරිහතුන් වහන්සේලා දැන දැන බොරු කියන මේ නොදැන කියන කතන්දරයක් නෙමෙයි මේ දැන දැන බොරු කියන්නේ. ඉතින් මම යම් මතයක් ප්‍රකාශ කරනකොට මම ඒකේ වගකීම මම ගන්න එපේ. එතකොට ඒක යම් වරදවා වටහා ගැනීම තියෙන්නට පුළුවන්. නමුත් කුද්දකනිකාය මේ 1950 ගණන් වල සංවර්ධනය කළා වගේ මතවාදයන් ඔවුන් දැන දැනම කියන බොරුනේ. මොකද නිකං හරි පොතක් පෙරලලා බැලුවනම් අටුවාවක් ත්‍රිපිටකයක් පෙරලලා බැලුවනම් කුද්දකනිකාය බුද්ධ භාෂිතයක් කියන්න 아무තෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේට හදා ගන්න ඕන නම් ওই වරද නිකං හරි ආපහු මේ උනේ වරදක් කියලාවත් කියන්න ඕන නම් චුල්ල වග්ගපාලියේ පංචසතිකක් කන්දකේ ටිකක් කියවලා බැලුවොත් මම හිතන්නේ තේරුම් අරගන්න පුළුවන්. තේරුම් අරගන්න පුළුවන්. ඉතින් මේ වගේ දැන දෙන බොරු කියන කොටවත්
අපේ ශ්‍රාවකයන් විසින් බුද්ධිමත් වෙන්න ඕනේ සාවිනාස මේ මේක වැරදුනාට අනිත් ඒවා හරිනේ කියලා යන්නේ නෙමෙයි ඒ වගේ දෙ ඒ අනිත් කාරණා මේ විදිහම බොරු තමයි මේ ඔහු විසින් ප්‍රකාශයටපත් කරන්න කියන දේ. ඉශංක මහත්මයා මේ කිසිදු උගත්කමක් නැතුව ඒ කියන්නේ මේ ධර්ම ශාස්ත්‍රය අධ්‍යයන පැත්තෙන් එහෙම දැනුමක් අවශ්‍ය නැතුව මේ රහතන් වහන්සේ කියාගත්ත පමණින් කියන සෑම දෙයක්ම සත්‍යයයි කියලා පිළිගන්නා ජන සමාජයක් නිර්මාණය වෙමින් පවතිනවානේ. මම හිතන්නේ ඒක තාමත් අභාග්‍යමය තත්වයක්. ඉශංක මහත්මයා අපි එන්න යන්නේ මෙතෙන්ට. දැන් මේ පුද්ගලයාම ඔය මිවන පලානේ සිරිදම්ම අලංකාර කියන පුද්ගලයාම ලංකාවේ බුදුහාඳුර පහළුණා කියන මතය දැවැන්තව ප්‍රචාරය කරන්න උත්සාහවත් වෙනවානේ. දැන් අපි පසුගිය වැඩසටහනකදී කතා කළා මේ ලුම්බිනිය පිළිබඳව. දැන් මෙයා මේ බඹරගල උපන්නායි කියලා කියන්න හදනවානේ, බෝධිසත්ව උපන්නේ බඹරගල කියලා. නමුත් අපි ඊටාම් පැහැදිලිව ඔබතුමා ඒක පැහැදිලි කරලා දුන්න මූලාශ්‍රය ඇසුරින්ම කොයිතරම් ඒක වැරදිද මේ බඹරගල කතාවක් මේකට ගලපන එක, ලුම්බිනිය තමයි මේක නියම ස්ථානය කියන එක. අද අපි කතා කරමු මේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයටපත් වුණ බුද්ධගයාව පිළිබඳව. මේ වෙනකොට ඔය මීවන පලානේ කියන පුද්ගලයා ප්‍රචාරය කරන්නේ හිරිවඩුන්න, මේ හබරණ පැත්තේ තියෙන හිරිවඩුන්න පන්සලනේ බුදුහාඳුර බුදුනායි කියලා කියන්නේ. අපි ටිකක් මේ පිළිබඳව සාකච්ඡා කරමු. එහෙම සනස දැන් අපේ සම්ප්‍රදායික විශ්වාසයේ සපිලිගැනීමේ තියෙන විදිහටත් පුරාවිද්‍යාත්මකව සනාතලා තියෙන විදිහටත් උත්තර ඉන්දියාවේ විශේෂයෙන්ම මධ්‍ය ප්‍රදේශවල තියෙන ගයා ශීර්ෂය කියලා හඳුන්වන ප්‍රදේශයේ තමයි බෝසතන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණු ස්ථානය කියලා පිළිගන්නේ. එතකොට මේ ස්ථානය පිළිබඳව ඉන්දීය ඉතිහාසය ඇතුළේ සාහිත්‍යමය සාධකත් පුරාවිද්‍යාත්මක සාධකත් මේ දෙවර්ගයේම තියෙනවා. දැන් මූලික පිළිගැනීම අනුව අපි සලකලා බැලුවත් ස්වාමීන් වහන්සේ මේ ස්ථානයට අශෝක රජුණගේ මැදහත් වීම ක්‍රිස්තුපූර 300 වසරේදී සිද්ධ වුණා. දැන් මේ අය කියන විදිහට නම් අශෝක අර බුද්ධ ආකෘති හදාගෙන යනකොට එතන තමයි බුද්ධත්වයේ සම්බන්ධ බුද්ධ ආකෘතිය නිර්මාණය කළේ ගයා ශීර්ෂයේ. නමුත් දිගින් දිගටම අපිට පේනවා ඉන්දිය ඉතිහාසය තුළ, ඉන්දිය සමාජය තුළත්, එවක ලංකා සමාජය තුළත් බුද්ධගයාව කියලා කියන්නේ නැත්තම් ඒ අභිසම්බෝධි ලැබූ ස්ථානය කියලා කියන්නේ ගයා ශීර්ෂයේ බව පිළි අරගෙන තිබුණා. මේ ස්ථානය සම්බන්ධයෙන් පසු කාලීනව තියෙන වාර්තා ගත්තත් මේ බව පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම ෆාහේන්ගේ වාර්තා, හියුන්සන්ගේ වාර්තා වලින් ඉතා පැහැදිලි වෙනවා ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවස, ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවස වෙනකොටත් බුද්ධගයාව ඉතාමත්ම සශ්‍රීක තත්වයක තිබුණා. අවාසනාවකට ෆාහියන් හාමුදුර වෙන කාල සීමාව වෙනකොට මේ ස්ථානය ජන ශූන්‍ය ප්‍රදේශයක් විදිහට පැවතුණු බව උන්වහන්සේ වාර්තා කරලා තියෙනවා. නමුත් එයින් අවුරුදු 100 කට පස්සේ 150කට වගේ පස්සේ හියුන්සන් හාමුදුර වඩින අවස්ථාව වෙනකොට නැවතත් බුද්ධගයාව ඊටම සශ්‍රීක තත්වයකට පත් වෙලා තිබ්බා. එතැන් සිට හින්දුන්ගේ මැදහත් වීමත් උඩ. ඒතර සම්නාංශ මේ කියන ස්ථානය සමීපෙම තමා පහල්ගෝ කියන නදිය ගලා බසින්නේ. බුද්ධගයාවට සැත්පොමක් පමණ දුරින් ගලා බසින මේ අය කියන විදිහට නම් මෙතන තියෙනවා කිලෝමීටර් 20ක් විතර දුරක් මේ ගංගාව සහ බුද්ධගයාව අතර. කොහොම වුණත් මේ පාල්ගෝ කියන ගඟ නිර්මාණය වුණේ ප්‍රධාන ගංගා දෙකක් එකතු වීමෙන් කියලා තමයි හින්දුන්ගේ මතය. ඒතකොට ඒක එක ගංගාවක් විදිහට සලකනවා මෝහන කියන ගංගාව, අනිත් එක තමයි ලිලාජින් කියන ගංගාව. ඒ මෝහන සහ ලිලාජින් කියන ගංගා දෙක එකතු වෙලා ප්‍රධාන ගංගාවක් නිර්මාණය වෙනවා. ඒ ගඟ තමයි පාල්ගෝ කියලා කියන්නේ. දැන් මෙතනින් හමුතරින් මේ ලිලාජින් කියන ගඟ වර්තමානයේ දකින්න පුළුවන්. මේ ලිලාජින් කියන ගඟ සංස්කෘත භාෂාවෙන් හැඳින්වෙන්නේ නිරංජන්, නිරංජන් කියලා. නිරංජන් නැත්තම් නේරංජනා කියලා තමයි හැඳින්වෙන්නේ. එතකොට ඒ භූගෝලීය සාධක ඒ විදිහයි. ඊට අමතරව මේ ස්ථානය ක්‍රිස්තු වර්ෂ 4-6 සීවස් වගේ වෙනකොට ඉතාමත්ම ප්‍රකට වෙලා තිබුණා හින්දුන් අතරේ. ඒ නිසා හින්දුන්ට සිද්ධ වුණා මේ ස්ථානයට තමන්ගේ සම්බන්ධිකුත් ගොඩනගා ගන්න. මොකද මේක බෞද්ධ මධ්‍යස්ථානයක් විදිහට ප්‍රකටලා තිබිච්ච නිසා. ඒ නිසා වායු පුරාණය රචනා කරන කාලේ වෙනකොට සන්වංශ ඒ අය තමන්ගේ සම්බන්ධයක් ගොඩනැගුවා ගයා ශීර්ෂයට. විශේෂයෙන්ම බ්‍රහ්ම, විෂ්ණු කියන මේ දෙන්නාව මැදහත් කරගෙන ඔවුන් විසින් පාරිශුද්ධත්වයට පත් කරපු කිසිසේත් පරිදි වෙන හැකි අසම සම භූමියක් විදිහට ගයා ශීර්ෂයේ වායු පුරාණයට අන්තර්ගත කළා ගයා මහාත්මය කියලා අපි ඒකට හඳුන්වනවා. එහෙම කියලා කතාවක් ගොඩ නැගුවා. මේ හින්දුන් සරින්සරේ ඒ වගේ දේවල් කළා. බුදුදහම
බෞද්ධ සංස්කෘතිය තමන්ට අභියෝගයක් වෙනකොට ඒක තමන්ගේ සංස්කෘතියට අවශෝෂණය කරගත්තා. දැන් උදාහරණයක් වොත් ඉස්සර ස්වාමීන් වහන්සේ හිටියේ නව අවතාරණ විෂ්ණුගේ. බුද්ධ කියලා අවතාරයක් තිබුණේ නැහැ මුලින්. නමුත් දකුණු ඉන්දියාවේ වේගින් මේක ජනප්‍රිය වෙගෙන එනකොට ඒකට මූණ දෙන්න බුද්ධ කියන්නේ විෂ්ණුගේ අවතාරයක් කියලා මේ ඔය අරිහතුන් වහන්සේ කරන විදිහටම ඒ කාලේ හිටිය හින්දුවරුත් නිර්මාණය කළා කතා. කළා දැන් දසවතාර කියලා සම්පූර්ණ කරගෙන තියෙනවා ඒ විදිහට. මේ විදිහට වර්ධනය වෙමින් ආපු මේ බුද්ධගය පිළිබඳ ඉතා දීර්ඝ විස්තරයක් හියුන් සයන් ස්වාමීන් වහන්සේ තමන්ගේ වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. උන්වහන්සේ කියන විදිහට මේක චතුරස්‍රාකාර සැලසුමකින් යුක්ත විහාරස්ථානයක්. පාදම අඩි 50ක් පමණ දිග පල්ලෙන් යුක්තයි. උස අඩි 150ක් 170ක් අතර ප්‍රමාණයක් කියලා කියනවා. ඒ විහාරයේ පිහිටලා තියෙන්නේ මහා බෝධියට උතුරු දිශාවෙන් කියලා තියෙනවා. එතකොට උන්වහන්සේ වඩින්න අවස්ථාව වෙනකොට දැක්ක විදිහට මේක නිල් පාට ගඩොල් වලින් කරලා කපරාරු කරලා තිබුණා. ඒ වගේම බුද්ධ ප්‍රතිමා තන්පත් කරපු කවාට මේක දකින්න හම්බුණා. බුද්ධ ප්‍රතිමා විතරක් නෙවෙයි ඍෂුන්ගේ ප්‍රතිමාත් මේක තන්පත් කරලා තිබුණා කියලා සඳහන් කරලා තිනවා. ඒවා අතර තඹ වලින් කරපු නෙල් ලිපල තන්පත් කරලා තිබ්බා කියලා හේවුන් සන් සමනාංශේ සඳහන් කරලා තිනවා. ඒ විතරක් නෙවෙයි මුතුලල් වලින් අලංකාර කරලා විවිධ අනර්ග මාණික්ක වලින් අලංකාර කරලා මේ ස්ථානය තිබුණා කියලා උන්වහන්සේ සඳහන් කරලා තිනවා. නමුත් ඉතම අවාසනාවන්ත කාල සීමාවක් අවසන් වහන්සේින් පස්සේ ක්‍රිස්තු වර්ෂ 720 වසරේදී විතර ඒ තමයි සසංක කියලා. ඉතාම දුෂ්ට රජ කෙනෙක් පහළ වුණා ওই මගධය ආශ්‍රිතව. මේ සසංක තමයි ශ්‍රී මහ බෝධින් වහන්සේව කපා දැමුවේ නැවත වතාවක්. එතකොට ඔහු ශ්‍රී මහ බෝධින් වහන්සේ කපා දැමලා විශාල බෞද්ධ සංහාරයක් කළා ওই මගධය ආශ්‍රිත කලාපයේදී. ඉතේ සසංකව නැවත සරයක් පරාජයට පත් කළේ හර්ෂවර්ධන කියන ඉතා ශ්‍රේෂ්ඨ රජතුමන් විසින්. මේ අවස්ථාවෙන් පස්සේ නැවතත් බුද්ධගයාව යම් ආකාරයක පරිහානි තත්ත්වයකට පත් වෙනවා. නැවත වතාවක් අපිට අහන්න හම්බෙන සන්නහස ක්‍රිස්තු වර්ෂ 1120 වසරේ විතර බුරුමේ මැදහත් වෙලා යම් යම් ප්‍රසංස්කරණ කරලා තියෙනවා. එයින් පසුව නැවත වතාවක් සැලකිත ප්‍රසංස්කරණ සිද්ධ වෙන්නේ 19 වසරේදී ඇලෙක්සැන්ඩර් කනින්ගහැම් කියන ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයාගේ මැදහත් වීමෙන් නැවත වතාවක් බුද්ධගයාව බේරා ගන්නවා. ඒ අවස්ථාව වෙනකොට තිබිච්ච තත්වය මොන වගේද කියලා උන්ගේ වාර්තාවල සඳහන් කරලා තියෙනවා. ඇතැම් කොටස් වෙහෙලා ගිහිල්ලා විශාල වශයෙන් කුණු ගොඩ ගැහිච්ච තැනක් විදිහට තිබුණේ. නමුත් බෝධින් වහන්සේත් ඒ වෙනකොට තිබිච්ච බෝධින් වහන්සේ පරිස්සම් වෙලා තිබුණ බවත් ඒ වාර්තාවල සඳහන් කරලා තියෙනවා. එහෙම තත්ත්වය තමයි සංසෙ ඉන්දියාවේ තියෙන්නේ. දැන් අපි බලන්න ඕනේ මේ අලුතෙන් ගොඩනගෙන මේ විකෘති මතවාදයේ පිළිබඳ. දැන් මේ අය කියන විදිහට බුද්ධගයාව නැත්නම් ඒ අභිසම්බෝධියට පත්තුන් තැන පිහිටලා තියෙන්නේ අපේ රටේමයි. ඒ තමයි හිරිවඩුන්න කියන ස්ථානය. ඔය දඹුල්ලෙන් ඉඳලා කිලෝමීටර් 20ක් විතර නුදුරින් දඹුල්ල ත්‍රිකුණාමල පාරේ නැත්නම් හබරණ මාර්ගයෙන්ුත් මේකට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒ ස්ථානයේ තිබෙන එක්තරා ආරණ්‍ය සේනාසනයක් විදිර වර්තමානයේ භාවිත වෙන පුරාවිද්‍යා ක්ෂේත්‍රයක් තමයි මේ බුද්ධගයාව කියලා මේගොල්ලෝ නම් කරගෙන තියෙන්නේ. එතකොට ඒ කතාව හදනකොට මේ අය විවිධ ප්‍රවාද ගොඩනැගුවා. ප්‍රධානම දේ තමයි මේගොල්ලෝ මේ ප්‍රවාද ගොඩනැගුවේ ස්වාමීන් වහන්සේ ග්‍රාම නාමය මුල් කරගෙන. හිරිවඩුන්න කියන ග්‍රාම නාමය අරගෙන තමයි මේගොල්ලෝ මේ ගොඩනැගුවේ. ඒගොල්ලෝ විසන්දි කළා හිරිවඩුන්න කියලා කියන්නේ සිරිවැඩ උන්න කියලා. සිරි කියන්නේ බුදුන් වහන්සේට කියලා කිව්වා. බුදුන් වහන්සේ වැඩ උන්න ස්ථානය බුද්ධගයාව කියලා කිව්වා. ඒ කියන්නේ බුදුන් වහන්සේ බුදුන් ස්ථානය සිරි වැඩ උන්න. දැන් සවස හරි අපූර්ව දෙය කියන්නේ මේ අය කියන තර්ක ඒ අය කලින් කිව්ව තර්ක වලටම විරුද්ධයි. ඒක ඇතුළේ තියෙන ප්‍රශ්නේ දැන් බුදුන් වහන්සේ වැඩ උන්න ස්ථානය බුද්ධගයාව වෙනවා නම් හැම ස්ථානයකම බුද්ධගයාවක් වෙන්න ඕනේ මේ රටේ තියෙන. ඒ කියන්නේ බුදුන් වහන්සේ වැඩ හිටියයි කියන ඔය හැම ස්ථානයකම බුද්ධගයාවක් වෙන්න එපේ. මේ අය කියන විදිහට සිරි වැඩ උන්න කියලා බුදුහාමුදුරුවෝ වැඩ උන්න තැන නිසා කියනවා නම් අනිත් අංග වලත් බුදුහාමර වැඩ හිටියන්නේ එහෙම නැත්නම් බුද්ධගය සෑහෙන ප්‍රමාණයක් මේ රටේ තියෙන්න ඕනේ. අනිත්ක සංස වාග් විද්‍යාත්මක වරගෙන බැලුවම සිරි වැඩ වුණ කියන ওই වචන තුනම සංස ඉතා මේ ඔය කියන විදිහට වර නැගෙන්නේ නැහැ. ඔය කියන ග්‍රාම නාමය අපිට පත් වෙන්නේ නැහැ. සිරි වැඩ වුණ කියන එක. ඇත්තටම මේක අපි ටිකක් සලකලා බැලුවොත් පුරා විද්‍යාත්මකව ඔය වඩුන්න කියන වචනේ සඳහන් අභිලේඛන ගණනාවක් හම්බලා තියෙනවා ලංකාවේ. මම සංස උදාහරණ දෙකක් තුනක් විතර කියන්නම් අහන අයගේ දැන ගැනීම සඳහා සහ ඒ අයගේ දැන ගැනීම සඳහා. දැන් එක අභිලේඛනයක් හම්බලා තිනවා
පොළොන්නරුවේ. පොළොන්නරුවේ රාජසභා මණ්ඩප ටැම්ලිපිය කියලා අපි මේකට කියන්නේ සන්නාංශ. මේක දෙවෙනි උදේ රජුරන්ගේ ටැම්ලිපියක්. මේ ටැම්ලිපියේ ඒ ටැම්ලිපිය පිහිටවන්නාපුවා ගැන සඳහන් කරද්දි කියනවා එක එක ගැන වඩුන්නා ධනවීහි මහරට්ලද්. මහරට් කියන්නේ දිස්ත්‍රික්කයක් වගේ ප්‍රදේශයක්. එතකොට වඩුන්නා ධනවීහි, වඩුන්නා කියන ධනව්වේ, ධනවී කියලා කියන්නේ ධනව්ව. ඒත් වඩුන්නා කියන ධනව්ව පිළිබඳ මේ පොළොන්නරුව ටැම්ලිපියේ සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ස්වාමීනාංශ ආයසරයක් තවත් සඳහනක් වෙනවා. ওই නැගෙනහිර පළාතේ කිට්ටුව තවත් ස්ථානයකින් හම්බුලා තියෙන සෙල්ලිපියක්. මේකට අපි කියන්නේ කල්ලම්පත්තුවේ ටැම්ලිපිය කියලා. කල්ලම්පත්තුවේ ටැම්ලිපිය තියෙනවා මෙහෙණවරකට කරපු ප්‍රදානයක් පිළිබඳව. ඒ කියන කොටත් කියනවා මෙහෙණිවරට බහාලු වඩුන්නා බිම්හි, වඩුන්නා කියන භූමිය කියලා. ඒතර මේ වඩුන්නා කියන වචනේ ලංකා විවිධ ප්‍රදේශවල ඒ කාලේ පොළොන්නරු කාලෙත් අනුරාධපුරයේ අග භාගයේදීත් පාවිච්චි වෙච්ච එකක් වඩුන්නා කියන වචනේ. දැන් ඒ විතරක් නෙමෙයි, අපි ගත්තොත් සවනංශ මහා වංශයේ අරගෙන බැලුවොත් එහෙම මහා වංශයේ අවස්ථා ගානක මේ වචනෙන හා සම්බන්ධ විවිධ ස්වරූප දක් ගන්න පුළුවන්. දැන් මම උදාහරණයක් කියන්නම්. සිරිවඩ්ඩන කියන නම නොයෙක් අවස්ථාවල් සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම පළවෙනි පරාක්‍රම බහු රජුරුව ගැන සඳහන් කරනකොට පොළොන්නරු යුගයේදී එතුමාගේ ජාත භූමිය ගැන සඳහන් කරනකොටත් සිරිවඩ්ඩන නාමක කියන වචනය ඉදලා තිනවා මහා වංශේ සිරිවඩ්ඩන. ඒතර මේකට අමතරව සිරිවඩ්ඩ පාසාද කියලා එකක් සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඒත් මහා වංශේම අපි දන්නවා අර ශ්‍රී මහ බෝධින් වහන්සේ වැඩම කරපු නැවේ හබල තැන්පත් කළා ප්‍රාසාදයක් ඉදිකලා. ඒකට කියන සිරිවඩ්ඩ ප්‍රාසාදය කියලා. ඒ වගේ නොයෙකුත් භාවිතයන් සඳහන්ස මේ මූලාශ්‍රවල තිනවා ඔය වචනේ ගැන. ඒ නිසා මේ සිරිවඩ්ඩ කියන වචනේ, සිරිවඩ්ඩ කියන වචනේ, සිරිවඩ්ඩන කියන වචනේ සිරිවඩුන්නා වෙලා හිරිවඩුන්නාව වෙන්න තියෙන අවකාශය තමයි සංස වැඩි. මේක ඇත්තම ශ්‍රීවර්ධන කියන එකයි මේකේ අදහස. දැන් අපි නුවර ගැන කතා කරනකොට කතා කරනවා නුවරට කොහොම ශ්‍රීවර්ධනපුර කියලානේ. ශෙන්කඩගල ශෛලාභිධාන ශ්‍රීවර්ධනපුරයේහි වැඩවාසය කරන සේක්. එහෙමයි සන්නස්වල සඳහන් වෙලා තියෙන නුවර කල් සන්නස්වල ශ්‍රීවර්ධන. එතකොට මේ ශ්‍රීවර්ධන කියන එක තමයි සිරිවර්ධන කියන එක තමයි ඇත්තම හිරිවඩුන්න කියන එකේ මූලයක් විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඒ විතරක් නෙමෙයි, මහාවංශ ටීකාවෙත් මේ සිරිවඩ්ඩන සහ සිරිවඩ්ඩ පාසාද කියන වචන පිළිබඳව විස්තර කරලා තිනවා, සඳහන් කරලා තිනවා. දැන් ඊළඟට ස්වාමීන් වහන්සේ අපි පොඩ්ඩක් බලමු මේ අය ඉදිරිපත් කරලා තියෙන තර්ක කීපයක් දිහා. මම පෙන්නනම් මේව මොනතරම් අසංගතයිද කියලා මේ ඉදිරිපත් කරලා තියෙන තර්ක. දැන් එයා කියනවා මේ බුද්ධගයාව, ඉන්දියාවේ බුද්ධගයාව කියන එක හඳුන්වා දුන්නේ මිනිස්සුන්ට ධර්මපාලතුමා විසින්. එතුමා විසින් තමයි මෙතන තමයි බුදුහාමුදුර බුදුනේ කියලා මිනිස්සුන්ට හඳුන්වා දුන්නේ කියලා කියනවා. මේක පැහැදිලි අසත්‍යක්. ධර්මපාලතුමා විසින් නෙවෙයි, මේ ස්ථානයේ බෝසත් වහන්සේ බුද්ධත්වයට පත් වුණු බව අනුරාධපුර කාලේ මධ්‍ය භාගයේ වෙනකොටත් අපේ රටේ මිනිස්සු දැනන් හිටියා. අඩුම තරමේ ක්‍රිස්තු වර්ෂ 2000 සේවස වෙනකොට මේ රටේ මිනිස්සු දැනන් හිටියා ඉන්දියාවේ තිබිච්ච මේ බුද්ධගයා ක්ෂේත්‍රය පිළිබඳ. උදාහරණ කීපයක් මම කියන්නම්. සොනස් සීහල වත්තුප්පකරණය කියලා කියන්නේ අපිට දැන්න තියෙන ඉතා පැරණි ප්‍රාථමික මූලාශ්‍රයක්. මේ සීහල වත්තුප්පකරණය කණ්ඨකසෝල පට්ටනේ වාසය කරපු ධම්මනන්දී කියන ස්වාමීන් වහන්සේ විසින් තමයි රචනා කරලා තියෙන්නේ. අඩුම ගානේ ක්‍රිස්තු වර්ෂ 2000 සියවස වෙනකොට සීහල වත්තුප්පකරණය රචනා වෙලා අවසානයි. මේක තියෙන කතා සියල්ලම ක්‍රිස්තු පූර්ව සහ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස වගේ අයිති වෙන කතා. මේක තියෙනවා සම්ඥාන්ස කතා ගණනාවක්. මහා බෝධි සම්බන්ධයි, බුද්ධගයාව සම්බන්ධයි. දැන් මම උදාහරණයක් කියන්නම්. එක් කතාවක් තියෙනවා චීනයට ගිය වික්ෂුන්ගේ කතාව කියලා කතාවක්. ඒක කියනවා සිංහලද්වීපයේ වික්ෂුන් වහන්සේලා 33 නමක් ඇතුළු වික්ෂුන් වහන්සේලා 37 නමක් චෛත්‍යයන් වඳිනු කැමැතිව මහා කොණ්ඩ පටුනේ නැවුනගේ මුහුදින් එතර වූහ. ඒ කියන්නේ ලංකාවෙන් පිට වෙලා ගියා, මුහුදින් පිට වෙලා ගියා. ඒ පිරිස පිළිවෙලින් චෛත්‍ය ස්ථාන සතර වැඳ, චෛත්‍ය ස්ථාන සතර කියන්නේ සන්නාංශ අර ප්‍රධාන ස්ථාන හතර බෞද්ධක වශයෙන් වැඳ ගන්න ඕනේ. ඒවා වැඳලා බුදුරදුන්ට ගෞරව දක්වා තවත් එහාට යන්නාහු චීන රටට පැමිණ එහි අගනුවරට ඇතුළු වූහ. දැන් මේ ලංකාවෙන් ගිය වික්ෂුන් වහන්සේලා 33 දෙනා ඇතුළු 37 නම අර ප්‍රධාන ස්ථාන හතරත් වැදගෙන චීනෙට ගියා. ප්‍රධාන ස්ථාන හතර කියන්නේ ලුම්බිනිය, يعني බුදුරජාණන් වහන්සේ උපන්න බුදුන
වගේම දම්සක් දේශනා කළ සහ පරිනිර්වාණයට පත් වුණා. එතකොට මේ ක්‍රිස්තු වර්ෂ 2 සේවසවගේ වෙද්දි ලියවිච්ච පොතේ තියෙන මේ කතාවට අනුවත් ඉතාම පැහැදිලි මේවා තිබ්බේ ලංකාව නෙමෙයි. මොකද ඒගොල්ලෝ ලංකාවේ මුහුදෙන් ගිහින් ඉතර වෙලා ඒ රටේදී, ඒ කියන්නේ ඉන්දියාවේ තමයි මේ වන්දනය කළේ. වැඳලා චීනෙට ගියා. දැන් අපි අද වුණත් බොහෝ ගලේ රැම්බලම අපිට පේනවා චීනෙට දැන් තියෙන ඉතාල ලේසි මාර්ග සංස්ථ මධ්‍ය ප්‍රදේශ හරහා නැගෙනහිර පැත්තට ගිහින් යන ගමන. එතකොට ඒ වගේ කතා මේකේ අන්තර්ගතයි. ඒ විතරක් නෙවෙයි, මම තවත් උදාහරණයක් කියන්නම්. මේකෙම මේක තියෙනවා කරකොල දන් දුන් කතාව කියලා කතාවක්. මේක මේ බැමින්ටියාස් අය කාලේ ඇතිවෙච්ච කතාවක් කියලා තමයි මේක තියෙන්නේ. ඒතර කියනවා එක්තරා ස්ත්‍රියක් මේ ඒ සාගත අවස්ථාවේදී රහතන් වහන්සේලා කිහිප නමකට කරකොල දන් දුන්නා. ඊට පස්සේ ඒ ස්ත්‍රිය පොළොඟෙක් දෂ්ට කළා, මිය ගිහිල්ලා පාටලී පුත්‍රය පුදුනා. අර රහතන් වහන්සේලා පිරිස ටික ටික ලංකාව පුරා ඇවිදගෙන ගිහිල්ලා මුහුදෙන් නැව නැගලා එතරට ගියා. ඒ කියන්නේ ඉන්දියාවට ගැමේ ස්වාමීන් වහන්සේ මේ ග්‍රන්ථවල එතර කියලා නිතරම සඳහන් කරන්නේ ඉන්දියාව සම්බන්ධයෙන්. එතරට ගියා. ඉක්බිති ක්‍රමයෙන් ගම් නියම් ගම් පසු කරමින් ගොස් අවුරුදු 16ක් ගත වූ පසු පැල්ලුක් නුවරට පැමිණියේ කියලා තියෙනවා. එතකොට මේවන් ඉතා පැහැදිලි. මේ කතා කරන්නේ ලංකාවේ තිබිච්ච බුද්ධ භූමියක් ගැන නෙවෙයි, මේ කතා කරන්නේ ඉන්දියාවේ තිබිච්ච බුද්ධ භූමියක්, බුද්ධ ගයාවක් පිළිබඳවයි. දැන් මේ ගල්කණු ප්‍රේතයාගේ කතාව කියලා කතාවකුත් තියෙනවා සීලවත් උපකරණය. ඒක කියනවා හෙළදිව බොහෝ භික්ෂූහු මහබෝ වැඳීම සඳහා පිටත්ව මහා කොණ්ඩ තොටින් නැව නැගී කාවේරි පටුනෙහි බැස පිළිවෙලින් ගම් නියම් ගම් නුවරවල් ඉක්මවා මහවනයට පැමිණියාහ. දැන් සොනස්ස මේ කාවේරි පටුන සාමාන්‍යයෙන් ක්‍රිස්තු වර්ෂ 1 සීවස් වෙනකොට ඉතාම සශ්‍රීක වරායක්. මේ කාවේරි පට්ටණය රෝමය සමග ඉතාම දියුණු වාණිජ සම්බන්ධතා පැවැත්තුවා. කාවේරි පටුණ කොච්චරද කියනවා, ඇතැම් වෙලාවට රෝමිකයින්ට පවා ප්‍රශ්නයකුත් වුණා මේ තමන්ගේ සල්ලි වේගෙන් එදිලා යනවා ඉන්දියාවට කියලා. ඒගොල්ලෝ තමන්ගේ වාර්තාවල ලියලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඉතින් මේ කාවේරි පට්ටණයට තමයි ලංකාවේ හිටිය ස්වාමීන් වහන්සේලා බොහෝ දුරට යන්නේ. ඇතැම්ට පිටුවහල් කරන ස්වාමීන් වහන්සේලා පවා කාවේරිට තමයි යන්නේ. ගිහිල්ලා කාවේරියෙන් ගොඩ වැහැලා එතනින්දලා රට අභ්‍යන්තරයෙන් මධ්‍ය ප්‍රදේශ වලට යනවා. ඒතර ඒක තමයි මේ දැක්වලා තියෙන මේ කතාවල. ඒ විතරක් නෙමෙයි, මේ සීසාන ප්‍රේතයාගේ කතාව කියලා තත් කතාවක් තියෙනවා. මේ කතාවෙත් කියනවා තාම්‍රපර්ණ දිවයිනේ බොහෝ භික්ෂුහු මහබෝ වැඳීම සඳහා නික්මුණාහු මහා තොණ්ඩ නම් තැනදී නැව නැගී කාවේරි පටුනෙහි ගොඩ බැස පිළිවෙලින් ගම් නියම් ගම් රාජධානි පසුකොට ගොස් මහවනයට ඇතුල් වූහ. දැන් ස්වාමීන් වහන්සේ මේ මීවන පලානේ ඒ අරිහතුන් කියා ගන්නා පුද්ගලයා කියන විදිහට ලංකාවේ බුද්ධ භූමිය අතුරුදහන් වෙලා ගිහින් තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 සේවසේ. ඒ කියන්නේ බුද්ධ ഘോഷ හාමුදුරු ඇතුළු පිරිස ආවට පස්සේ. ඒකනේ එතකන් තිබුණානේ. එහෙනම් දැන් එතකන් තිබුණා නම් එතකන් මේ රටේ මිනිස්සු ඒක දැනන් ඉන්නේපේ. එතකන් මේ රටේ හිටිය භික්ෂුන් වහන්සේලා මේක දැනන් ඉන්නේපේ. එහෙම දැනගෙන හිටියා නම් හිරිවඩුන්නේ තමයි ශ්‍රී මහ බෝධිය තියෙන්නේ කියලා. අර 2 සේවසේ බුද්ධ ഘോഷ හාමුදුරු වෙන්න අවුරුදු අඩුම ගානේ 300කට කලින්. ඇයි ඒ හාමුදුරු මහා තොණ්ඩ තොටින් නැව නැගල කාවේරියෙන් ගොඩ බැහැලා අර ඉතා දුෂ්කර මාර්ගයක් ගෙවාගෙන මධ්‍ය ප්‍රදේශ වලට යන්නේ? ලේසියෙන්ම හබරන්ට ඇවිල්ලා හිරිවඩුන්ට තිබ්බනේ. ඉතින් ඒවෙන් පේන සංස මොනතරම් අසාස්ත්‍රීයද කියන එක මේ ඉදිරිපත් කළ තියෙන මතවාද. මුලින්ම ප්‍රකාශ කළේ දැන් සිරි වැඩ උන්න නෙමෙයි හිමි වැඩ උන්න කියලා වෙනස් කරලා තියෙනවා. එතකොට හිමි වැඩ උන්න පස්සේ සිරි වැඩ උන්න කියලා අපව හරවල තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේම පොත්වල ඒක පැහැදිලිවම මේ අපිට දක්වන්න පුළුවන්. කලින් හිමි වැඩ උන්න උනා පස්සේ සිරි උනා. සිරි උනා පස්සේ. ඒ තරක් නෙමෙයිනේ. දැන් මෙතන කියනවා අශෝකත්තුමා විසින් බුද්ධ රාජ්‍ය ආකෘතිය ගොඩනගද්දී, ඒ කියන්නේ බුද්ධ ගයාව හදනකොට Hindu හා ග්‍රීක සම්ප්‍රදායන්ට අනුව එහි ගොඩනගුව ගොඩනැගිලි කිහිපයකුත් අදත් දකින්න තියෙනවලු. අපේ මහත්මයා මේ මතක් කර මම තන කියන්නේ ඔය මීවන පලානේ හිමියන්ගේ පොතක් පිළිබඳව. එයි මේ ගෞතම බුදුන් වැඩ සිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි කියන පොත මේ. එතකොට සවනාංශ ඉදිකරලා තියෙන බුද්ධාකෘතිය අපේ රට තිබිච්චේ අශෝකජ්ජරු. කොපියක් නෙමෙයි කලාගෙන පිටපත් කිරීමක්. හැබැයි හදන ගොඩනැගිලි Hindu සහ ග්‍රීක ගොඩනැගිලි. දැන් ඔකේ අලුත් ප්‍රවණතාවය තමයි ශංක මහත්මයා මේ පියදසිලාජා ඉඳලා තියෙන්නේ ලංකාවේ. දැන් අසත් රජුරු ලංකාවේ තමයි ඉඳලා තියෙන්නේ. ඒකත් ප්‍රබන්ධයක් විදිහට තමයි ඉන්දියාවට ගිහිලා තියෙන්නේ. මොකද ඒහා සම්බන්ධ ගොඩාක් මේ අපිට ඉස්මතු කරලා ඔප්පු කරන්න සාධක තියෙනවා. ඒ නිසා ඒකත් අපිට ගත්තාම ලේසියි කියලා. දැන් ඉස්සෙල් අශෝක රජුරුන්ට බැනවැනි හිටිය අශෝක රජුරු තමයි ඔක්කොම එහෙම කළේ කියලා. දැන් අශෝක රජුරු ටික ටික අපිට අරගෙන තියෙනවා. ඔව් අන්තිමට ඒක තමයි සවස වෙන්නේ. ඒක සවස මෙහා මෙහේ අශෝක. දැන් මේ අසංගත බව බලන්න
දැන් මෙතන මෙහෙම කියනවා. එදා අශෝක මහරජතුමා විසින් හෙළදිවෙන් ගෙන්වා රෝපණය කරන ලද මුල්ම බෝධින් වහන්සේ අශෝක රජතුමාගේ ජීවිත කාලය තුරදීම අශෝක අධිරාජ්‍යයාගේ බිසවක විසින්ම කටුගසා විනාශ කර මරා දමන ලද බවක්ද ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙහෙම කතාවක් ඉතිහාසයේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. දැන් සඳහන්නේ කියලා බැහැ නේ සන්නාංශ. සඳහන් වෙන්නේ කොහෙද කියලාත් අපිට කියන්නේ නැහැ. දැන් මේක හරි අසංගත කතාවක්. මේ තියෙන සන්නාංශ මේ කප්පාදු කරපු කතාවක්. කප්පාදු කරලා මේ කතාව ගන්නේ දිව්‍ය අවදානෙ. දිව්‍ය අවදානේ අශෝක අවදානේ කියලා කොටසක් තියෙනවා. ඒ අශෝක අවදානේ තමයි මේ කතාව තියෙන්නේ. අශෝකට හිටියා බිසවක් තිස්ස රක්ෂිතා කියලා. ඇයට ලොකු වේදනාවක් තිබුණා. අශෝක තමන්ට වඩා මහා බෝධිරාදරි. දවසට තුන් වතාවක් විතර මහා බෝධි වඳින්න යනවා. ඒ නිසා මොකද කළේ? විසකටු ඇනලා මහා බෝධිය අපවත් කෙරෙව්වා කියලා කතාවක් තියෙනවා. ඒ කතාව දිව්‍ය අවදානේ තියෙනවා. හැබැයි සනන්ස දිව්‍ය අවදානේ කොහෙවත් කියන්නේ නැහැ. ඒ බෝධිය ලංකාවෙන් අරගෙන ගිහලා රෝපණය කරපියක් කියලා. එහෙම කොහෙවත් නැහැ. දැන් මේක එකතැනකදී දිව්‍ය අවදානේ තියෙන තොරතුරුයි මේ අය කියන මේ හිතල තොරතුරුයි දෙකම එකතු කරලා බට් කරලා හදනවා සමහරවිට අලුත් හයිබ්‍රිඩ් කතාවක් හදනවා මේගොල්ලෝ. අපේ ඊශංක මහත්මයා මතක් කරා හිරිවඩුන්න කියන නම මේ ශාස්ත්‍රීයව ඓතිහාසික සාධක ඔස්සේ කොහොමද මේ වගේ නමක් සකස් වෙන්න පුළුවන් කියන කාරණාව. කසප හඳුරන්නේ මේ ජනප්‍රවාද ඔස්සේ තියෙන තවත් පැතිකඩක් හිරිවඩුන්න සම්බන්ධයෙන්. අපි ඒකනත් ටිකක් බලලා ඉමු. මං උපංගම මේ හිරිවඩුන්න ගම්මානේ. ඉතිහාසයේදී හිරිවඩුන්න කියන නම හැදුනේ මේ ඉස්සර තිබුණේ ජනප්‍රවාදයේ හිරිවඩුන හිරිවටුන කියලා. මොකද කාශ්‍යප මොගලන් ඉතිහාසයක් තියෙන ගම්මානයක් මේක. මේ එතනදී අයියයි මල්ලි යුද්ධයට එනකොට මේ මෙතන මඩවලක් වගේ තමයි මේ තිබුණේ හිරිවඩුන්න වැව. එතනදී ඇතා පිටින් එනකොට යුද්ධෙට ඇතා එරුණා මේ හිරිවඩුන්න වැවි. එතනදී මේ ඒ ඇතා හිරිවැටුණා කියලා තමයි කියන්නේ ජනප්‍රවාදයේ කියවෙන්නේ. ඊට පස්සේ මේ හිරිවඩුන කියලා තමයි නම තිබුණේ. දැන් ඊට පස්සේ තමයි හිරිවඩුන්න නමට දැන් භාවිත වෙන්නේ. දැන් මේ සම්බන්ධයෙන් බලනකොට කසපහඳුන ජනප්‍රවාදවල තවත් අදහසක් තියෙනව නේද? මේ ගැමියන්ගේ අදහස අපේ කරුණාරත්න මහත්මයා මතක් කරන විදිහට. ඇත්තටම මේ ගැමියන්ගේ තියෙන මේ අදහසක් ජනප්‍රවාදයක් තියෙනවා. යම් කිසි මූලාශ්‍ර පදනම් හෝ ජනප්‍රවාදගත දේවලුත් සමහර වෙලාවට පුරා විද්‍යාත්මක සාධකයක් ගවේෂණය කරනකොට අපිට වැදගත් වෙන අවස්ථා තියෙනවා. එතකොට හැබැයි හැම තැනකම නෙමෙයි. සමහර අවස්ථාවල ඒ විදිහ වැදගත් වෙන අවස්ථා තියෙනවා. එතකොට දැන් ඒ නිසා මේ ජනශ්‍රුතිය ඉතාම වැදගත් කාරණයක්. මේ ජනශ්‍රුතිය දැනගෙන ඉඳීමත්. එතකොට දැන් මේ අනුව අපි බලනකොට මේ හිරි වැටුණ නිසා හිරිවැඩුන්න උනා කියලා ඇතාගේ කකුල හිරිවැටීම නිසා ඇති වුණු සිද්ධියක්. ඒක ප්‍රශ්නයක් වේද නැත්නම් ඇතාගේ කකුල හිරිවැටෙන කොහොමද කියලා දැනගත්තා. ඇතා කිව්වද කියලා අහන්න පුළුවන් ප්‍රශ්නයක් වුණේ. ඉතින් ඒ විදිහේ ලද බොළඳ ප්‍රශ්නේ. දැන් ඒ වගේ එදා කාලේ හිටිය ඇතුන් පිළිබඳව ඉන්න විශේෂඥයෙකුට අමුතුවෙන් කිය යුතු නැහැ. ඒකේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව කෙනෙකු තර්කණය කරනවා නම්. නමුත් ස්වාමීන් වහන්සේ මේක ඇත්තටම බොහොම අපූර්ව සිද්ධියක්. මොකද මේ අපි ඒ ප්‍රදේශයට අපි ගියා බලන්න. මොකද මේ යම් කිසි දෙයක් මූලාශ්‍රයක් අපි අධ්‍යයනය නොකර ඒ පිළිබඳව අදහස් දක්වනෝ නම් ඒක ශාස්ත්‍රීය වෙන්නේ නැති නිසාම අපි ගිහිල්ලා ඒ පිළිබඳව හැම ප්‍රදේශයක්ම ආවරණය වෙන විදිහට අපි තොරතුරු ලබා ගත්තා. එතනදී අපිට ඔය කතාව ජනප්‍රවාදගත කතාව අපිට අහන්නට ලැබුණා. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ මෙතනදී මේ සිද්ධියට අදාළව මට කරුණක් මතක් වුණා. මේ ජනප්‍රවාද ගොඩනැගීම කියන කාරණාව මේ මීවන පලානේ සිරි ධම්මාලංකාර වගේ පුද්ගලයන් මේ අතු කරන ප්‍රවාදයන් මතනේ නොවුනොත් මර්ධනේ නොවුනොත් ඒවා ජනප්‍රවාදගත කතාන්තර විදිහට අපේ සමාජය ඉතුරු වෙනවානේ. එතකොට කාලයක් යනකොට දැන් ඇතාගේ කකුල හිරිවැටුණ කියන කතාව වගේ මේ කතාවත් ඉතුරු වෙන කතාවක් බවට පත් වෙනකොට මේක ප්‍රතිබාහණේ උන සිද්ධිය සමාජගත නොවුනොත් එතකොට ජනප්‍රවාදගත කතාවක් විදිහට ඒක ඉතිරි වෙනවා. එතකොට තව ටික කාලයක් ගිහිල්ලා මේ ගැන තීරණයක් කරනකොට නෑ ඉස්සර ඉඳන්ම මේ මතවාදයේ තිබිලා තියෙනවා නේ කියන මේ වැරදි පූර්වාදර්ශය ලබන්න පුළුවන්කම තියෙනවා ඒ මතවාදයේ විමසන අය. ඉතින් ඇත්තටම මේ කාලේ මේ අශාස්ත්‍රීයව ගොඩනගන දේක ඒ වගේ අනාගතයට ඇති වෙන භයානක ප්‍රතිඵලෙිනුත් තියෙනවා. මේත් එක්කම කසපහඳුන්නේ මේ ඔය
හිරිවඩුන් ආශ්‍රිතව තියෙනවනේ කස්සප ගම, දැන් ඔය උරුවේල කස්සප, නදී කස්සප, ගයා කස්සප කියන මේ තුන් බෑ ජටිලයන් වාසය කරාය කියලා ඔය මීමන පලානේ සිරිදම්ම හිමියන් මේ ලොකු සාධකයක් හැටියට කියනවනේ මේ කස්සප ගම සම්බන්ධයෙන්. අපිට හරි ලස්සන කතාවක් හම්බුණානේ මේ කස්සප ගම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් සහ ඒ ගැමියන්ගෙන්. අපි ඒ පිළිබඳව ටිකක් අපේ ජනතාව දැනුවත් කරලා ඉමුකෝ. මෙම ස්ථාන මේ කාශ්‍යපගම, හිරිවඩුන්න කියන මේ පුරාණ ගම්, මේවාට වෙනත් ඉතිහාස තියෙන. උදාහරණයක් විදිහට ගත්තොත් කාශ්‍යපගම කියන්නේ අතිගරු ප්‍රේමදාස ජනපතිතුමා විසින් ගොඩනගපු උදා ගම්මානයක්. ඉතින් එවැනි ගම්මානවලට අපේ බුදුරජාන් වහන්සේගේ ඒ වැදගත් සංසිද්ධීන් සම්බන්ධ කර ගනිමින් ගොඩනගන මේලින් මතවාද අපි මුළුමනින්ම බැහැර කරන්න ඕන. කාශ්‍යප ගම කියලා හැදුනේ මෑත ඉතිහාසයේ 1985 ඉතර ගරු ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් ගම්මානයක් යදුවා කාශ්‍යපම කියලා. ඒ ගම්මානයට නමක් තිබ්බා මේ ගාමෝදේ මල්ලිහිටිය වීදි නිමල්සිරි කියලා මහත්මයේ මහත්මයා විසින් තමයි කාශ්‍යපම කියලා නම හැදි නම තිබුණේ. ඒක තමයි කාශ්‍යපම නමට පත් කරලා තියෙන්නේ. දැන් මේ ප්‍රකාශන ඔස්සේ බලනකොට කස්සප ආඳුනේ තාම පැහැදිලි. මේ කස්සප ගම කියන එක මේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ උදාගම් ව්‍යාපෘති යටතේ නිර්මාණය කරපු ගමක්. මේක හබරණට අදාළ වනගත ප්‍රදේශයක්. එතකොට ඒ පිළිබඳව ග්‍රාම නිලධාරි මහත්මයා සනාථ කරනවා මේ ප්‍රදේශයේ තිබුණු ස්වභාවය පිළිබඳ වනගත ප්‍රදේශයක්. එතකොට එතන තිබුණු හබරණ විලේජ් කියන හෝටලය හදන්න ආපු පිරිසක් ඉස්සෙල්ලාම නවාතැන් අරගෙන තිබුණා ඒ අසලක. ඊට පසු කාලීනව පිට ප්‍රදේශවලින් ආපු පිරිස් සහ යුද්ධයෙන් අවතැන් වුණු පිරිසුත් ඇවිල්ලා මේක ගම්මානයක් බවට පත් වුණා. දැනටත් ඒක මිශ්‍ර ජනවර්ග සහිත, කියන්නේ දෙමළ සහ මේ මුස්ලිම් ඉතාඩුවෙන්, නමුත් දෙමළ ජනවර්ගයේ සහිත ජන ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. අර යුද්ධයෙන් අවතැන් වුණු පිරිසත් එතෙන්ට පදිංචි වීම මත. එතකොට දැන් මේ සංයුතිය දිහත් අපි බලනකොට ඇත්තටම මේක කාශ්‍යප ගම කියන නම යෝජනා කරේ නිමල් සිරි කියන මහත්මයා තමයි ග්‍රාමෝදය මණ්ඩලයේ වැඩ කරපු මේ නම යෝජනා කරලා තියෙන. එතකොට මේ පුන්සිරි ගම කියලා තමයි ඒ වෙනකොට මේ ගමට මේ පින්සිරි ගම කියලා මේ භාවිත කරලා තියෙනවා නම. මොකද මේ නිමල් සිරි කියන මහත්මයා ඒ ප්‍රදේශයේ මහා විශාල වැඩ කොටසක් කරපු මහත්මයෙක්. එතුමාට කරන ගෞරවයක් විදිහට අර සිරි කියන වචනේ අරගෙන ඒ ගමට ඒ නම යොදලා තියෙනවා. පසුව ඒ ගම සහ මේ පදිංචි වෙලා හිටපු මේ සමස්ත ප්‍රදේශයම ආවරණය කරලා කාශ්‍යප ගම කියලා මේ ගම ගම්මානයක්, උදා ගම්මානයක් මෙතන පිහිටවලා තියෙනවා. මේක තමයි මේ ගමේ දැනට තියෙන ඉතිහාසය. ඒ දක්වා මහා කැලයක් විදිහට තමයි ඒක පැවතුනේ. වෙනකන් තිබුණේ හබරණ කියන නම භාවිත වුණා මිසක මේකට මේ නම භාවිත වුණේ නැහැ. එතකොට සාවිනාස ඕන කෙනෙකුට දැන් පැහැදිලිව පේනවා මේකේ ඉතිහාසය. දැන් මේ උරුවේල කස්සප, නදී කස්සප, ගයා කස්සප හිටපු නිසාද කාශ්‍යප ගම වුණේ කියන එක. මොකද මේක සීගිරියට ඉතාම ආසන්න ගම්මානයක්. සීගිරි කාශ්‍යප රජුරුවන් සිහිපත් කරලා තමයි මේක කාශ්‍යප ගම කියන මේ නම තිබ්බේ. එකක් උදාගම් ව්‍යාපෘති යටතේ. උදාගම් ව්‍යාපෘති යටතේ කාශ්‍යප රජුරුව සිහිපත් කරමින් ඒ කියන්නේ සීගිරිය පෙනෙන මානෙ නිසා මේ ගමට මේ නම තියෙනවා. ඉතින් මේ විදිහේ අර ඉශංක මහත්මය මතක් කළා වගේ අර හුදු වචනේ විතරක් බලලා ඒගොල්ලෝ තමන්ගේ ප්‍රවාදයේ ගොඩනගනවා මේ ඉතිහාස සිද්ධි සම්බන්ධ කරගෙන මේ උරුවේල් කස්සප, නදී කස්සප, ගයා කස්සප හිටපු ගම්මානේ තමයි මේක කියලා ඉවර වෙලා මේ ඒකට පටවන්නට උත්සාහවත් වෙනවා. මේ වැරදි මතවාදයක්. කස්සප හඳුරන්නේ දැන් මේ මතවාද කොයිතරම් බොළඳද කියනවා නම් සුජාතාව කිරිපිඬු දුන්න දානේ දීපු තැන කියලා දැන් ওই නුගගහක් ගැන කතා කරනවානේ. හරි ලස්සන කතාවක් කියනවානේ මේ ඒ ගමේම ඉන්න කරුණාරත්න මහත්මයා. අපි ඒ ගැන අපේ ජනතාව දැනුවත් කරලා හිමුකෝ. මේ ඇතැම් අය මේක ප්‍රචලිත කරන්න හදනවා. මේ සුජාතාව විසින් කිරිපිඬු පූජා කරන වරු කියලා අපිත්. නමුත් අපි ගම්මාසින් වශයෙන් අපි දන්න පොඩි කාලේ ඉඳලා මේක පොඩි පැලයක් තිබුණේ. මේ එහෙම ස්ථානයක් නෙවෙයි කියලා මම මේ අවස්ථාවේ මේක බොරුවක් කියන එක ප්‍රකාශ කර දෙනවා. මොකද මේක අපි දන්න කාලේ පොඩි පැලයක් තිබුණේ. දැන් ඕනනම් මටත් අවුරුදු 65ක් වෙනවා. දැන් අවුරුදු මේකට වුණනම් වයස අවුරුදු 50ක් 55ක් ඇති මේ නුග රූපසේ. දැන් කරුණාරත්න මහත්මයා පැහැදිලි කරනවා මේ ඔය කියන නුග ගස එතුමන්ලා පුංචි කාලේ ඉඳන් දන්න ගහක්.
පොඩි කාල ඒ කාලේ පුංචි පැලයක් බොහොම ඉතාම තරුණ නුග ගහක්. ඒ කියන්නේ මේ බොහොම වයසට ගිහු මේ ලොකු නුග ගහක් නෙමෙයි. කාල නිර්ණය අපිට බල්ලා කරන්න පුළුවන් නුග පිළිබඳව දන්න ඕනම කෙනෙකුට මේ ඉතාමත් මෑත කාලිනව හටගත්ත නුග ගහක් කියන එක. එතකොට මෙතන මේ අය විසින් මේ ඉදිරිපත් කරන්නට හදන ලොකු මතවාදයක් තියෙන කොටින්ම මේ අය පිළිගන්නේ නෑ ස්වාමින්වහන්ස මේ නාග කියන දැන් අපි දන්නවනේ දැන් මුචලින්ද නාග නාරජ්ජුරුවන් අපි දන්නවා. එතකොට දැන් මේ නාග ගෝත්‍රිකයෝ හැටියට මිනිස්සෙක් කරන්න උත්සාහ දරනවා මිසක මේ අර චාතුම් මහරාජිකේට අයිති දිව්‍යමය නාගයන් ඔවුන් පිළිගන්නේ නෑ. එතකොට ඒ වගේ දැන් අර දිව්‍ය ලෝක සහ අපායම් පිළිබඳව ඔවුන්ගේ පිළිගැනීම ඉතාමත් අඩුයි. මොකද අපාය පිළිගන්නවා නම් ඔවුන් ඔය වගේ මතවාද ප්‍රකාශ කරන්නෙත් නැහෙනි. එතකොට දැන් මේ මුචලින්ද නාගරජ්ජුරුවෝ කියන්නේ මිනිස්සෙක්ක නාගයෙක් කියන්නේ පත නාගයෙක්ද කියලා තමයි ඔවුන්ගේ වචන වලින්ම කියනවා නම් මේ කියන්නේ මේ පත නාගයෙක් ඇවිල්ලා වහගෙන හිටියද කියලා තමයි ඔවුන්ගේ වචන වලින්ම අහන්නේ. ඇත්තටම මේ එක දැන් සත්සතියෙන් එක සතියක් ඉවත් කරන්න අපිට සිද්ධ වෙනවා මේ මේ මිනිස්සෙක් ඇවිල්ලා හිටපු කතාවක්නේ බලනකොට මේ තියෙන්නේ. ඒකට දැන් මෙතනම තියෙනවා නුග ගහක් මේ වැඩ හිටු මේ නුග ගහ තමයි ඔවුන් ඔය ඉදිරිපත් කරන නුග ගහ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ඒ නුග ගහ කියන. නමුත් මේක ඉතාම තරුණ නුග ගහක් බව කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කරනවා වගේම බැලූ ඕනම කෙනෙකුට ගස්වැල් පිළිබඳ අධ්‍යයනය කරන පරිසරවේදියෙකුට ඉතාමත් දැක්ක ගමම තීරණයක් කරන්න පුළුවන්. අපේ කසපහඳුර මතක් කරපු අර මුලින් කතා කරපු කාරණාව සිහිපත් වෙන මේක දිහා බලනකොට දැන් මේ අය මේ මහා දැවැන්ත හුවා දක්වන ලොකු උගත් පිරිසක් මේගොල්ලෝ අතර ඉන්නවයි කියලා. ඇත්තටම මොවුන් මේ මේ විෂය සම්බන්ධයෙන් මොවුන්ගේ තියෙන නූගත්කම කොයිතරම්ද කියනවා නම් මේ වගේ තරුණ නුග ගසක් පෙන්නලා මේක මේ සුජාව දන් දීපු නුග ගහ කියලා ඔය අරිහතුන් කියන පුද්ගලයෙක් කියනකොට ඒකටත් සාදුකාර දීලා පිළිගන්න නම් මේ කියන උගත්කම මොකක්ද කියලා දෙපාරක් හිතන්න වටිනවා. මේ කිසිම විචාරපූරක බවක් නැති කවුරු හරි කෙනෙක් කියනකොට අන්ධ විශ්වාසයෙන් පිළිගන්නවා නම් මම හිතන්නේ ඒක ඒ බඳු උගත්කමකින් ඇති ඵලයක්. උගත්කම පිළිබඳව තීරණය කරනකොට වැදගත්ම නිර්ණායකය වෙන්නේ සනස ඔහු උගත් මොන ක්ෂේත්‍රයේද කියන එකනේ. දැන් ඒ ක්ෂේත්‍රය පිළිබඳව අපිට තීරණයක් ගන්න වෙනවා. දැන් අපි හිතමු උගතෙක් වෙන්න පුළුවන් ඉංජිනේරුවෙක් කියන්නේ සමාජ මට්ටමින් උගතෙක්. නමුත් ඉංජිනේරුව ගිහිල්ලා බෙහෙත් දෙන්න ගියොත් එහෙම අර ලෙඩු ටික මැරෙනවා. මොකද ඉංජිනේරුව සුදුසු නෑ බෙහෙත් නිකුත් කරන්න. මොකද ඒකට ඒ ක්ෂේත්‍රය තුල උගතෙක් ඉන්නට ඕනේ. දැන් අපි බලන්නට ඕනේ මේ මතවාදයේ වැළඳගත් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ පුරාවිද්‍යාඥයෙකු විසින් ඉදිරිපත් කරන නිර්ණායක මොනවාද? තර්ක මොනවාද? මතවාද මොනවාද? දැන් මේ සම්බන්ධව ඔහු ඉදිරිපත් කරන කාරණා ඇත්තනම් පුරාවිද්‍යාඥයෙක් විසින් සාධක සහිතව කතා කරන්න ඕනේ කාරණානේ මේ ඉදිරිපත් කරන්නේ. ඒ අනුව අමු නූගත් පිරිසක්. ඒ කියන්නේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ පැත්තෙන් කිසිම අත්පොතවත් නොතිබුණු පිරිසක් තමයි මේ පුරාවිද්‍යාව ගැන කතා කරන්නේ. ඒ නිසා ඔවුන් නූගතුන්. ඔවුන් නූගතුන් කියන්නේ ඔවුන් සමාජීය මට්ටමේ අධ්‍යාපනයේ යම් ක්ෂේත්‍රවලින් ඉහළින් ඉන්න පුළුවන්. හැබැයි මේ ක්ෂේත්‍රයේ සම්බන්ධව ඔවුන් ඉතාමත් නූගතු. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම හරි අසරණයි. මොකද මේ තරම් අන්ධ විශ්වාසයන්ට වැටෙන්න තරම් මේ උගත් පිරිසක් කුමන හෝ ක්ෂේත්‍රයක නෝ ඉගෙනගෙන තියෙනවනේ. ඉතින් ඒ වගේ පිරිසක් මෙබඳු අන්ධ විශ්වාසයන්ට වැටෙනවා කියන එක මම හිතන්නේ ඉතාමත්ම කනගාටුදායක තත්වයක්. අපි ඔවුන් වෙනුවෙන් යමක් මතක් කරන්නට ඕන කරුණාවෙන් යුක්තව. මොකද මේ මේ වැදගත් පිරිසක්නේ මේ රටේ. මොවුන් මේ අයාලේ යනවයි කියලා කියන්නේ විශාල හානියක්නේ. ඒ නිසා ඒ පින්වතුන් කෙරෙහි කරුණාවෙනුත් අපි යමක් සිහිපත් කරන්නට ඕන. ඇත්තටම මේ මෙතෙන්ට ගිහිල්ලා අපි හිටපු නිසා අපි දන්නවා සාමිනාංශ මේ දුර ප්‍රදේශවල ඉඳලා තමයි එන්නේ. බොහෝ පිරිසක් ඇවිල්ලා මේ තැන බලලා ඒක යනවා. එතකොට මේ අය දන්නේ නැහැ මෙතන ඉතිහාසය මොකද්ද කියලා. එතකොට දැන් අපි ඒ පිළිබඳව හොඳ කරුණු විමසීමක් කළා හැම පැත්තෙම. අපි පුරාවිද්‍යාඥයින් නොවුනත් අපි ගිහිල්ලා ඒ පිළිබඳව අපි දන්න ප්‍රදේශවලින් අපි කරුණු විමසීමක් කළා. පුරාවිද්‍යාඥ මහත්තුරුත් ඒ සම්බන්ධව කරුණු අපිට උපදෙස් දෙන්න කතා කරන්න ඉන්නවා. එතකොට දැන් අපි එතනදී හොඳටම දැක්ක ස්වාමීනාංශ මේ ඔවුන් ඉදිරිපත් කරන අර කුසතන දීපු ගත සොත්තිය බමුණගේ කුසතන දුන්නයි කියලා පෙන්වන කුසතන පඳුර හිටවපු මහත්මයා තාම ඉන්නවා. අනේ කස්සප පඳුරේ ඒ අහිංසක ගැමියා ඔහු විසින් රෝපණය කරපු මේ කුසතන පඳුර ඔහුගේම හඳින් අපි ඒක අපේ බෞද්ධයන්ට දකින්න සලස්සන්නට ඕන. මම කුසතන පඳුර මමයි අපේ අධ්‍යක්ෂණ කීටිය දිසානායක කියලා අපි ස්ථානයේ සතියකට වාරයක් වගේ හැමදාම එනවා. ඒ එනකොට ඕක දැක්කම මල්ලිගේ වත්තේ තියෙනවා පඳුර.
ඕකෙන් අපි ඇයා මෙකින් පැලයක් කරන් ගිලා පන්දුර හිටවමු කියල කන්ඩල හොඳයි කිව. මේ ඊතන පඳුර ඒම් ටිකිරි බන්න අයියත් දිසානායක අයියත් නා මෙතන ඉදිකරේ. ඇත්තටම දැන් ඔය ඒ වයසක පාසක මහත්මයා ඔහු මේ රෝපණය කරපු පුද්ගලය හැටියට ඔහු දන්නවා මේක සත්‍ය අසත්‍යතාව මේ සොත්තිය බමුණගේ කුසතන පඳුර ඒ වටේටම දැන් හිටවල තියෙන හැබැයි ඔහු විසින් මේ ඒ පඳුර වටේටම ගලවල ඔවුන් විසින් හිටවපු බව ඔහු දන්නවා. එතකොට මේ මල් ආසනය පිළිබඳ මීට කලින් රාවේ පුවත්පතේ පුවතක් මේ 2016 වර්ෂයේදී ගිහිල්ලා තියෙනවා. ඒ ලේඛකයා එතෙන්ට යන කාලය වෙනකොට ඔහුට තොරතුරු ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා රම්බණ්ඩා කියලා පුද්ගලයෙකු විසින් දීපු ප්‍රකාශයක්. එතනට අර වජිරාසනේ කියන ගල් ආසනය ගෙනල්ලා සකස් කරපු කතාපුවත ඔහුට ලබන්නට අවශ්‍ය මේ හැකියාව ලැබිලා තියෙනවා. අවසනාවකට අපිට මේ පුද්ගලයාව සම්බන්ධ කරගන්න හැකියාව තිබුණේ නැහැ. ඉන්නවද නැද්ද කියන එක පිළිබඳ අපිට තොරතුරු ලැබුණ නැති නිසා. එතකොට දැන් එතන වජිරාසනය පිළිබඳව අපි බලනකොට ස්වාමින්වහන්සේ දැන් මොවුන් විසින් ඉදිරිපත් කරනවා මල් ආසනයක් නම් උඩින් තියෙන්නේ මේ ආසනේ තියෙන්නේ යට බිම් මට්ටමෙන්. ඒ නිසා මේක මල් ආසනයක් නෙමෙයි කියලා අපි දන්නවා. පරණ බෝධීන් ළඟ මල් ආසන තියලා පූජා කරන එක අපේ ඉතිහාසයේ ඉඳලම පුරාවිද්‍යා කැණීම්වල දැනටත් ඕන තරමක් හොයාගන්න පුළුවන්. එතකොට මේක ඇත්තටම ඉහළ මට්ටමින් තිබුණේ ස්වාමිනාස අඩි 3කට වැඩිය ඉහළ මට්ටමකින් තිබුණේ. ඒකට සාධක දැනටත් යන ඕනම කෙනෙකුට එතන දකින්න පුළුවන්. බෝමලුව සකස් කරලා තියෙන ස්වාමිනාස අදියර දෙකකට. එතකොට මේ අදියර දෙකකට පස්පුරවා සකස් කරපු බෝමලුවක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඒ බෝමලුව අදියර දෙකකට පස්පුරවනකොට තමයි අද තියෙන ওই පොළොව උඩ මට්ටමින් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ යට පොළොව මට්ටමට තියෙනකොට ඒක එහෙමනම් මේ සාමාන්‍ය උස මල් ආසනයක මට්ටම. ඒ කියන්නේ සාමාන්‍ය ආසනයක් ඉක්මවා ගියපු මල් ආසනයක මට්ටමකින් තමයි ඒක තිබිලා තියෙන්නේ. ඒ වගේම තමයි සාවින්නාස මේ ඔබට මේ රූප රාමුව දැක ගන්න පුළුවන්කම තියෙනවා. කලින් මේ මල් පූජාව සිද්ධ කළේ මේ ඔය බෝධියට නෙමෙයි. මිනිසුන් පූජා කළේ පුද පූජා කළේ ඒ අසල තිබුණු අනිත් බෝධියට. මේ වන පලාන්නේ සිරි ධර්මාලංකාර වගේ පුද්ගලයෙක් මේ මෙතන ගැන මේ කතා කරාට ඒ ජනප්‍රවාදගතව හෝ ඒ මිනිසුන් අතරවත් එහෙම මතයක් තිබුණේ නැහැ. ඔවුන් එතන තිබුණු අසල තියෙන තව බෝධියකට දැන් ඒක නොසලකා හැරෙන මට්ටමකට ගිහිල්ලා ඒ බෝධියට තමයි පුද පූජා කළේ වන්දනාමාන කළේ පැරණිතිම බෝධි ප්‍රාකාරය එතන ඉදි කළේ ඒකට. නමුත් පසු කාලීනව තමයි මෙතන මේ බෝධියට මේ එහෙ වැඩ හිටිය ස්වාමින්වහන්සේලා විසින් ඒක සකස් කරලා මේ දෙකම සකස් කරලා කළේ. එතකොට දැන් අපි දන්නවා ස්වාමින්වහන්සේ ජනප්‍රවාදගත දෙයක් මකන්න ලේසියෙන් පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වූ බවට තොරතුරු තියෙනවා නම් ඒක මූලික විදිහටම එන්නට ඕනේ ජනප්‍රවාදගතව ඒ ප්‍රදේශය තුළ ඉන්න ජනතාවගේ අභිමානයක් විදිහට ඒක වැඩිගෙන එන දෙයක්නේ. ඒක ආවට ගියාට නැති කරන්න කාටවත් මේ ඉවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ජනප්‍රවාදගත කතාවක් පොතක් ගිනි තියලා ඉවත් කරන්න පුළුවන් ඒ. හැබැයි ජනප්‍රවාදගත කතාවක් ඉවත් කරනවා කියන එක කරන්න බෑ. ඒ නිසා තමයි කස්සප රජුරුවන්ගේ යුද්ධෙදී කකුල හිරිවැටීමේ කතාව දැනටත් නොකඩවා තාමත් ඒක පවතිනවා ඉදිරියට. ඒක මට අද ඕනේ වුණා කියලා ඕක වෙනස් කරන්න මම ගිහිල්ලා වෙන කතන්දරයක් කිව්වා කියලා ඒ මිනිස්සුන්ගේ හිතවලින් ඕක නැති වෙන්නේ නැහැ. ඒක ජනප්‍රවාදගත කතාවක් විදිහට ඉදිරියට පවතිනවා. ඒ නිසා දැන් අර වගේ මතවාදයක් නිකන් හරි තිබුණා නම් මීට පෙර ඒක ජනප්‍රවාදගතව ඒ ප්‍රදේශයේ මිනිස්සු තුළ අවබෝධයක් තියෙනවනේ. අපි දැකපු දෙයක් තමයි ස්වාමිනාස ඒ ප්‍රදේශයේ මිනිස්සු කැමැතිම නැහැ මේ කියන මතවාදයට. ඒ මිනිස්සු සමහර වෙලාවට අපිට කීප දෙනෙක්ම කිව්වා ස්වාමිනාස අපෙන් අහනවා අපි නම් පාරවක් දන්නේ නැහැ කියලා කියනවා. පිටින් එන අය පාරවක් ගැන අහනකොට. හරි, ඉතාමත් සීමිත පිරිසක් අපේ විහාරස්ථානයේ හාමුදුරන් වහන්සේ ගැන පැහැදිලි කරනවා. විහාරාධිපති හාමුදුරුව මේ මුදල් වලට ඇතැම් පිරිසක් යම් කටයුතු වල නියැලෙනවා කියලා. මොකද අර නවාතැන් පහසුකම් ආදී දේවල් අපේ විහාරස්ථානයේ මේ මතවාද නිසා ඇතිවෙන මේ කනගාටුදායක තත්ත්වය පිළිබඳවත් අපි උන්වහන්සේගෙම හඬින් අපේ බෞද්ධ ජනතාවට අහන සලස්වන්නට ඕන. ශ්‍රී බෝධිරාජාරණ සේනාසනය වර්තමානයේ යම් මිත්‍යා විශ්වාස නිසා ස්ථානයටත් පොදුවේ සම්බුදු ශාසනයටත්
විශාල හානියක් ඒ තුලින් සිද්ධ වෙනවා ධර්මයේ විකෘති කිරීම සම්බන්ධව. මේ ආරණ සේනාසනයටත් ඒ තුලින් බොහෝ අනර්ථකාරී බලපෑම් සිද්ධ වෙනවා. ඔවුන් විසින් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ඍජුව යම් යම් බාධා කිරීම ඇති කරනවා. ඒක විහාරස්ථානයේ පැවැත්මලා ස්වාමීන් වහන්සේලාටත් ලොකු බාධා පිනිස පවතිනවා. දැන් මොවුන්ගේ පීඩනය මහා ප්‍රබලව එතනට දැනෙනවා. මම එතනට ගියපු නිසා මම දැක්ක ස්වාමීන් වහන්සේ එතනට මම යනකොටත් ඔවුන් පසු අසත්‍ය ප්‍රචාර වගේ කුත් ඒ පිළිබඳව අරගෙන ගිහිල්ලා තිබුණා. නමුත් මම එතනට යනකොටත් මේ මතධාරී පිරිස් ඇතුල් වෙලා තිබුණා. දැන් අපි දන්නවා අපේ ගෙදරට කවුරු හරි එනවා නම් අපේ අනවසරයකින් එනවා නම් ඒක කෙසේද අපිට දැනෙන්නේ කියලා. දැන් මේ විහාරස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ කිසිමම අවසරයකින් තොරව ඔවුන්ට ඕන විදිහට ගිහිල්ලා එතන වැඩසටහන් කරනවා, එතන රැය වෙනකන් ඉන්නවා, ඒ කුටි ආශ්‍රිත උන්වහන්සේලාට හිරිහැර වෙන විදිහට මේ කාන්තාවන්ද මේ පිරිමියද මේ සියල්ලම ගිහිල්ලා මේ කටයුතු සිදු කරනවා. රැයක් දවාලක් නැතුව. ඒතකොට දැන් මේකට කිසිම රැකවරණයක් සැලසෙන්නේ නැහැ. ඒක උන්වහන්සේලාට ඉතාමත් මේ අපහසුතාවයකට ලක් වෙලා තියෙන. ඇත්තටම මේ ගැන මීට වඩා පුරාවිද්‍යාඥයන් ස්වාමීන් වහන්සේ මේ ගැන අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම මේ බුද්ධ ශාසන අමාත්‍යංශ විශේෂ අවධානය යොමු වෙනවා. බුද්ධ ශාසන අමාත්‍යංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඍජු මැදිහත් වීමක් මේකට කරන්න ඕනේ. හේතුව මේ විදිහට පුරාවිද්‍යාව විකෘති කරන්න පුළුවන්කම තියෙන පුරාවිද්‍යා මූලාශ්‍රයක් ඒකතන කඩලා බිඳලා බිඳ දැමීමෙන් විතරක්ම නෙමෙයි මතවාද වශයෙන් දූෂණය කරලා විනාශ කරන්නත් පුළුවන් කෙනෙකුට. ඒ නිසා මේ හැම දෙයක් ගැනම මීට වඩා වැඩි අවධානයක් විශේෂයෙන් බුද්ධ ශාසන කටයුතු අමාත්‍යංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට වඩා වැඩි මැදිහත් වීමක් මෙතනට දැක්විය යුතුයි කියන එක අපි මේ වෙලාවේදී සඳහන් කරනවා. ශංක මහත්මයා මේ තරුණ නුගගසක් පෙන්නලා මේ සුජාතාව දන් දුන්න නුගගසයි කියලා කියනවනම් අනික් පැත්තෙන් උදාගම් ව්‍යාපෘති යටතේ නව නිර්මාණයක් වුණ කාශ්‍යප ගම උරුවෙල් කාශ්‍යපයන්ට සම්බන්ධ කරන්න හදනවනම් ඒ වගේම අර පැරණි ගැමියන්ම කියන විදිහට ඔවුන් විසින්ම ගෙනත් තැන්පත් කරපු ඒ ගල් පෝරුවක් පෙන්ලා මේ වජ්‍රාසනයයි කියන සූදානමක් වෙනවනම් නිරංජන නදියත් වෙට ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම මේ විශේෂයෙන්ම අර එහා පැත්තේ වසබ රජුරු හදපු වැවේ ස්පිල් එකෙන් එන වතුර පාර පෙන්නලා. ඒ ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ දැන් එතෙන්ට ගියපම අපිට පේනවා ඒක ගඟක් නෙමෙයි වැවේ වාන් වතුර පිට කරන එක කියලා. ඒකෝට දැන් අපි දන්නවා ගඟක් තිබුණොත් ඒක හොයන්න ඕන කෙනෙකුට පුළුවන් කාලයක් තිස්සේ ගලන ගංගාවක් හොයන්න. අපි දන්නවා දැන් සෝමාවතියේ මහවැලි ගඟ කලින් ගැලුවේ එහා පැත්තෙන් දැන් ගලන්නේ මෙහා පැත්තෙන්. නමුත් අපිට කලින් ගලපු මහවැලි ගඟ හොයන්න පුළුවන් මොකද ඒ වැලි ඒ පස ඒ හැමදේම අපිට සාධක තියෙනවා. දැන් මෙතන කිසිම සාධකයක් නැහැ මේ ගිහිල්ලා වෙල්ලායවල් වලින් ඉවර වෙන වාන් වතුර පිට කරන ඇල පෙන්නනවා මේ නිරංජන නදිය කියලා. ඉතින් ඇත්තටම කස්සප හඳුන මෙන්න මේකනේ දැන් තත්ත්වය. ඉශංග මහත්ම අපි කෙටියෙන්ම හඳුන්වනවා නම් අපිට ලැබිලා තියෙන කාල වේලාව අනුව මේ තරම් අඥාන මේ තරම් අශාස්ත්‍රීය මතවාදයන් ප්‍රචාරය කරනකොටත් අපේ මේ උගත් සමාජය ඇයි මේවට හසු වෙන්නේ? මෙන්න මේ වර්ධෙන් මිදීම සඳහා උන්ට යම් ඔබතුමාගේ පැත්තෙන් ඔබතුමාගේ ක්ෂේත්‍රයෙන් යම් අවවාදයක් කරනවා නම් කොහොමද? සොනස දැන් යම් කිසි ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජගත කරනවා නම් ඒවෙන් සමාජයේ මුදවා ගැනීම සමාජය දැනුවත් කිරීමේ වගකීම එන්නේ ඒ ප්‍රධාන වශයෙන්ම ඒ ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකෙන්ට. දැන් එතකොට මේ ඉදිරිපත් කරන මතවාද එක පැත්තකින් ආගමික වශයෙන් වැදගත්කමක් තියෙනවා වගේම අනිත් පැත්තෙන් ස්වාමීන් වහන්සේ මේ මතවාද පුරාවිද්‍යාව සමග සම්බන්ධයක් දක්වනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම පුරාවිද්‍යාඥයන්ගේ ප්‍රධාන වගකීමක්. මොකද පුරාවිද්‍යාව සම්බන්ධයෙන් දැනුමක් තියෙන පිරිස් ඉතාම අවමයි සමාජයේ. විශ්වවිද්‍යාලයකින් උනත් වසරකට ඉවත් වෙන ඉතා සුළු ප්‍රමාණයක් පුරාවිද්‍යාව හදාරන අය. එතකොට කාගේද මේ වගකීම? මේ තරම් දුරට මේ ප්‍රශ්නය දිග්ගැස්සෙන්න ප්‍රධාන වශයෙන් වගකිය යුත්තේ පුරාවිද්‍යාඥයෝ. මේ අය මේව දැකදක නිහඬව හිටියා වගකිය යුතු පුරාවිද්‍යාඥයෝ, විශේෂයෙන්ම රජයේ පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව. ඒ අයට වෘත්තිමය වගකීමක් තියෙනවා. ඒ අයට සදාචාරාත්මක වගකීමක් තියෙනවා. තමන්ගේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මේ වගේ මිත්‍යා මතවාද සමාජගත කරනකොට සමාජය දැනුවත් කරන්න. මොකද අපේ රටේ හිටියේ කීර්තිමත් පුරාවිද්‍යාඥයෝ. ඔය පුරාවිද්‍යා කොමසාරිස් දුරය හෙබුවා සෝනාංශ බෙල් මහත්තයාගේ ඉඳලා පසු විශේෂයෙන්ම මහාචාර්ය පර්ණවිතාන චාර්ල්ස් ගොඩකුඹර රෝලන් සිල්වා ආදී වශයෙන් වන මේ නාමාවලී ඒ අය සෑහෙන මහන්සියක් දරුවා මේ රටේ ඉතිහාසය නිසි පරිදි සමාජයට දක්වන්න. ඒ වගේම වර්තමාන කොමසාරිස්වරුන්ටත් තියෙනවා. ඒ නිසා ඔවුන්ට යුතුකමක් නැහැ මේ වෙලාවේ නිහඬව ඉන්න. ඒ විතරක් නෙමෙයි පුරාවිද්‍යාඥගේ ස්වභාව කියලා එකක් තියෙනවා අපේ රටේ. වෘත්තීය පුරාවිද්‍යාඥයන්ගේ නීත්‍යානුකූල සංගමය. මේ සම්බන්ධයෙන් ඔවුන් දක්වන ප්‍රචාරය මොකද්ද? ඔවුන්ගේ මතවාදය මොකද්ද? ඉතා නිහඬයි. මේ ආයතන සියල්ලම නිහඬව පසු වෙනවා.
ඒ නිසා තමයි මේ මේ වන පලානය වගේ පුද්ගලෙන්ට පුළුවන්කම් ලැබිල තියෙන්නේ තමන්ට ඕනෑ ඕනෑ විදිහට සමාජයට මේ මිත්‍යා මතවාද වපුරන්න. අද මේ තියෙන වල්මත් වෙච්ච තත්ත්ව යටතේ ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා මමත් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්, මම විශ්වවිද්‍යාල කථිකාචාර්ය කෙනෙක්. නමුත් මම ඉතාම වගකීමෙන් කියනවා මේ සිද්ධලා තියෙන පරිහානියට මේ රටේ විශ්වවිද්‍යාල ප්‍රජාව වගකිය යුතුයි, මේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වගකිය යුතුයි. පුරාවිද්‍යාත්මක සභාවටත් මේ අපහාසයෙන් ගැලවෙන්න බෑ අනාගතයේදී. ඒ නිසා වහාම මේ සම්බන්ධයෙන් තවත් නිහඬ වෙන්නේ නැතුව තමන්ගේ වෘත්තීය වගකීම ඉෂ්ට කරමින් තමන් මාසික උපයන වැටුපට සාධාරණයක් ඉටු කරමින් මේ රටේ ජනතාවගේ බදු මුදලෙන් මේ හැමෝම යැපෙන්නේ. ඒ නිසා ඒ අඩුම ගන්න ඒ මුද්‍රට සාධාරණයක් ඉටු කරමින් තමන්ගේ යුතුකම මතවාදීව ඉෂ්ට කරන්න ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරුත් ඒ වගේම පුරාවිද්‍යාඥයනුත් මේ අවස්ථාවේදී නොබියව නොමසරුව කැපවීමෙන් දායක විය යුතුයි. ඒ වගේම මම හිතනවා ශංක මහත්මය මාත් සමග එකතු වෙයි කියලා මේ ඔවුන් විසින් කියන දෙයක් තමයි ඇතැම් වෙලාවට මේ ගැන කතා කරන්න ඕනේ කියන දෙයක්. ඒ කියන්නේ අපි වේදිකාවක් හදන්න ලෑස්ති, ඒ ගැන යම් තර්ක විතර්ක තියෙනවා නම්, ඒ කියන්නේ ඒ ගැන යම් ඔප්පු කරන්න පුළුවන් නම් ඒ අයට අපිට ඇවිල්ලා ඔප්පු කරන්න. අපි පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ තුල ඉන්න අය, ඒ වගේම ධර්මයේ පැත්තෙන් ඒ ඔවුන් ඉදිරිපත් කරන සාධක බිඳ හෙලන්න ඉන්න අය, අපි ඔක්කොම එකතු වෙලා අපි කැමති මේ මතවාදයේ කොන වෙලාවක සාකච්ඡා කරන්න. ඔය ඉන්න පිරිස ඔය ප්‍රචාරය කරන මිත්‍යා මතවාදයෙන් ඒ කණ්ඩායමත් ඇවිල්ලා අපිට අපේ පුරාවිද්‍යා විද්‍යා විද්වතුන් ගෙන්නලා ඉතමත් පැහැදිලිව මේ සාකච්ඡාව කරන්න පුළුවන්. හැබැයි පැහැදිලිව කියන්න ඕනේ මානසික රෝගීන් නොවන, ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන් මානසික රෝගීන් නොවන පුද්ගලයන් විසින් අපි සමග කතා කරන්න එනවනම් අපි කැමති සාකච්ඡා කරන්න ඕන වෙලාවක අපි ආරාධනා කරනවා ඒ සියලුම දෙනාට. මොකද ඇතැම් වෙලාවට සාමාන්‍ය ජනතාව අපිට කතා කරලා කියනවා ඒ සාමිනාස ආරාධනා නොකරන්නේ විවෘත ආරාධනා කියලා. ඒ නිසා අපි ඔබට විවෘත ආරාධනාවක් කරනවා, එන්න අපි සාකච්ඡා කරමු. ඔබ දරන මතවාදයේ සම්පූර්ණ 100%ක් නිවරදී කියලා ඔබට විශ්වාස නම්, ඒ ඔප්පු කළ හැකි නම්, ඒ නිවරදි ඉතිහාසය ඔබට මතු කරන්න අවශ්‍ය නම් අපි සාකච්ඡා කරමු මේ පිළිබඳව. අපි ඒ ආරාධනාවත් ඔබට සිද්ධ කරන්න කැමැතියි. ඒ ආරාධනාවත් සිදු කරන ගමන් අපේ බෞද්ධ පින්වතුන් නොමග යෑමෙන් වළක්වා ගැනීම සඳහා මේ සිදු කරන සාකච්ඡා මණ්ඩපය අද දවසට නිමා කිරීමට සිදු වෙනවා. අද සාකච්ඡා මණ්ඩපය සඳහා වැඩම කොට වදාළ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාරකසභ හාමුදුරන් වහන්සේ, අපි විශේෂයෙන් අපේ හාමුදුරන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාංශයේ කථිකාචාර්ය ඉෂංක මල්සිරි මහත්මයා පැමිණියා, අපි ඉෂංක මහත්මයාටත් විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා මේ ශාස්ත්‍රීය ක්‍රමවේදයන් ඔස්සේ ඔබතුමාගේ විෂය ඔස්සේ වගකිය යුතු විද්වතෙක් හැටියට අපේ බෞද්ධ ජනතාව බේරා ගැනීම සඳහා මේ සිදු කරන මහ මෙහෙවර සම්බන්ධයෙන්. පින්වත්නි, අද නියමිත විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය මින්නිමවට පත් කරනවා. සිදු කරගත් සියලු කුසල ධර්මයන් දෙවියන්ටත් සදේවක ලෝකයාටත් ලෞතුරු ශාන්තිය පිණිස හේතු වාසනා පාරමී වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. Sa bhagavato